ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්නට බලාපොරොත්තු වෙන්නේ ඉන්සා සිරුන් දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්තිමේ අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං ධම්මවිචේ සම්පංචං හෝති පජානාති නත්තිමේ අජ්ජත්තං සත්‍ය ධම්මවිචේ සම්බොජ්ජංගං අසන්තං වා අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගෝති පජානාති අනුප්පන්නං වා ධම්මවිචේ සම්බොජ්ජංගං උප්පාදෝ හෝති තංච පජානාති උප්පන්නං වා ධම්මවිචේ සම්බොජ්ජංගං භාවනාකාරිපූරී හෝති තංච පජානාති ති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දේශනමාලාවේ අද 7 වෙනි දවසටයි සැපමින්ලා තියෙන්නේ ජූනි මාසේ 28 වෙනිදා වෙනකොට. ඉතින් අපි මේ දේශනමාලාවට මුලින් චත්තාරීසක සූත්‍රයයි කාලකාරාම සූත්‍රයයි ඉදින් තියාගත්තේ. ඉතින් කාලකාරාම සූත්‍රය අනුව අපි පසුගිය වෙනකොට විශේෂයෙන්ම පෙරේදා වෙනකොට සූත්‍රය අනුව යමින් ඒ දැක්ක දෙයි අහන දෙයි විඳින දෙයි හිතන දෙයි ආදී මිනිස්සෙකුට සලආයතෙන් ඇතුළු වෙන ඒ සියලුම සංඥා ස්ථාන පිළිබඳව ඒ නොසරින අකම්පිය ගුණය තාදී ගුණය පිළිබඳව සර්වචන් වහන්සේ චීනාසරන් වහන්සේ නමක් දක්වන ඉදිරිපත් කිරීම අපිට තේරෙන මට්ටමට අපි ඉදිරිපත් කරගත්තා. ඉතින් ඒ අනුව මේ යෝග ජීවිතයේදී අවසාන ඵලයේ වශයෙන් පරාකෘතු විය යුතු ඒ තථාගත තත්වය තත භාවය නැත්නම් ඒ තාදී ගුණය වචනින් විස්තර කරන්න බැරි වුණාට අපි ළඟ ඒ අභව්‍ය ගතිය ඒක නැති ගතිය හරහා අපි ඇති කරගන්න ආදීනව හරහා එහෙම නැත්නම් ඇයි තියෙන කටුක දුක්ඛරහ දෙවිකල්පයක් වශයෙන් ඒ අකම්පිය ගතිය ඒ නොසලින ගතිය තාදී ගුණ අපි අගය කරනවා. ඒ අගය කරනකොට ඒ තාදී ගුණයෙන් යුක්තව නැත්නම් ඒ තාදී ගුණේ නම් වූ ඒ ධර්මතාවය අනුව ජීවිතයේදී හැබැලුවොත් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය බැලුවොත් ඒ පුද්ගලයාට අකුසල අකුසල ධර්ම පිළිබඳව මොන විදිහටද තමන් ජීවිතේ සකස් කරගත යුත්තේ කියලා අලුත් නව ආකල්පකින් ඒ ප්‍රතිපදාව සකස් කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම පෙරේද දවසේ සීලයක පිහිටලා යම් ප්‍රමාණයක සමාධියක් එහෙම නැත්නම් හිත සමාහිත බවක් ඇති වෙච්ච කෙනෙකුට කෙලින්ම පිම්පව් එනතන් නරක හොඳ වශයෙන් පෙන්නන නීවරණ ධර්ම සහ බොජ්ජංග ධර්ම අතර මේ නීවරණ ධර්ම පිළිබඳව ඒ තාදී ගුණේ යුක්තව බල නැටි සර්වච්ඡ දේශනාව අනුව අපි සාකච්ඡා කරගත්තා. ඒ සඳහා අපි මේ කාලකාරාම සූත්‍රයේට සතිපට්ඨාන සූත්‍රයේ නීවරණ පබ්බේ තියෙන කොටස ඉදිරිපත් කරගත්තාම මේ දෙකේ තාදී ගුණ යටින් සරල සමාන්තරකතිය අපේ නීවරණ ඇති වෙනකොට ඇති වෙන හැටි නැති වෙනකොට නැති වෙන හැටි වැඩෙනකොට වැඩෙන හැටි ගෙවෙනකොට ගෙවෙන හැටි ආදි වශයෙන් ධර්මතාවක් වශයෙන් නිරීක්ෂණය කරන්න හැටි. ඊට පස්සේ ඊයේ දවසේ අපි ඉදිරිපත් කරගත්තේ බොජ්ජංග ධර්ම. ඒකෙන් අපි උගාවක් වැඩි වේලාවක් ගත්තේ මේ සති සම්බොජ්ජංගය තීන්දුව කරගන්නයි තීරුම් ගන්නයි නිර්වචනය ලබා ගන්නයි. මේ සති සම්බොජ්ජංගයේ පවා දූණු පවුණු වෙලා එනකොට ඒක හරහා ඒ උපේක්ෂාව ඒ විසන සුළු ගතිය ඒ තාදී ගුණය කොච්චරක් සරුවචනාංශේ
පෙන්නලා දීලා තියෙනවද කියන එක පොජ්ජංග පිළිබඳව නිමාවේ දක්වන්නේ පාඩේ දැක් වෙනවා. අද මේ හදාගත්ත පෙත දිගේම ඊගාවටව තියෙන පොජ්ජංග ධර්ම ටික ඉදිරිපත් කරගන්නයි ඒ ධම්ම විචය සම්බොජ්ජංගයේ පිළිබඳව සතිපට්ඨාන සූත්‍රයේ පොජ්ජංග පප්පේ සඳහන් කොටස උද්දෘත කරගන්නේ. ඉතින් ඒකෙත් ඉදිරිපත් කිරීම සත්‍ය සම්බොජ්ජංගයට කරන ඉදිරිපත් කිරීමමයි. ඒ පාඨෙමයි ඉදිරිපත් වෙන්නේ. ඒ සම්තිමේ අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගං අච්චිමේ අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගෝති පජානා. ඒක සිංහලට දානකොට යම් කිසි කෙනෙකුට ධම්මවිචේ එළඹී තියෙන වෙලාවක ධර්මයේ පිළිබඳව හොඳට විශද භාවය, විචක්ෂණ භාවය, විවිධත්වය, විචිත්‍රත්වය හොඳට පේන වෙලාවට ඒක න දැනගන්නවා මේක සතිය නෙවෙයි සතියෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලයක් වශයෙන් මේ ධර්ම කොටස මම මාගේ ભેදයෙන් තොරව ධර්ම වශයෙන් දක ගන්න පුළුවන්. ඒක ධම්ම විචයයි. ඒක සතිය නෙවෙයි සතිය ප්‍රතිඵලයයි. ඊට පස්සේ ධම්ම විචය කියන ධර්ම කොටස හරියට වෙන්කොට දැනගැනීම හරහා තමයි ඊගාවට තියෙන මේ විරිය සම්පොච්චංගේ වගේ දේවල් තනා වැඩෙන්නේ. ඒ නිසා මේ ධම්ම විචේ සම්පොච්චංගේ දකින්නේ පටිච්ච සමුප්පාදේ එකට එකක් හේතු වෙන ක්‍රමයට සතිය මුල් කරගෙන ධම්ම විචේ හරහා අර කියන විදියට යන ගමනක්. ඒක නිසා ධම්ම විචේ කොයි වෙලාවද එළඹී තියෙන්නේ කියලා ඒ යෝගාවචරයා ධම්ම විචේ එළඹීච්ච වෙලාවට ධම්මන ධම්ම විචේ තියෙනවා කියලා දැනගන්නකොට ඒක නිවනට තුඩු දෙන ධම්ම බොද්ධංගයක් බවට බෝධි අංගයක් බවට පත් වෙනවා. ඒක නිසා ඒ වගේ බෝධි අංගයක් බවට පත් වෙන මේ ඥානය මෙතන ධම්ම විචේ වශයෙන් සඳහන් වෙන ඥානය බොද්ධංගවලදී සරුවචනාංශේ වර්ණගලා තියෙන්නේ යම් යෝගාවචරයෙක් ඒ තමන්ට පරියන්කේදී වෙන්න පුළුවන්. ඒන්ට සක්මනේදී වෙන්න පුළුවන්. එතන එදිනෙදා වැඩ කරන වෙලාවක මේ කුසල අකුසල දෙක තීරුම් ගන්නවා. ඒ කියන්නේ හරි වැරදි දෙක තීරුම් ගන්නවා. සාවජ්ජාන වජ්ජ ඒ කියන්නේ වැරදි සහිත සහ වැරදි රහිත කියන ભેදේ දන්නවනේ. ඊගාවට හීනපනීත ભેදේ. තමන්ට වැඩක් කරන්න වෙනකොට විකල්ප දෙකක් වෙනකොට මේක ගුරුසු දෙයක් මේක සියුම් දෙයක් නැත්නම් මේක හොඳ දෙයක් මේක වඩා හොඳ දෙයක් ආදි වශයෙන් ඒ වගේ තියෙන මේ අර්ථ ભેද වැටහෙනවනම් කන්න සුඛ පටි භාග ධර්ම කියලා මේක ලැජ්ජ විය යුතු බය යුතු කාරණාවක් මේක එහෙම ලැජ්ජාවක් බයක් නැතුව යා යුතු හොඳ සාර ධර්මයක් කියලා බය ලැජ්ජාව ආදි වගේ ධර්ම කොටස ඒ නාම ධර්ම රූප ධර්ම මතු වෙන වාරයේ Tamanṭa visadawa pena dāmeekata tīnduwak karaganne namuth hondata peena patan ganna me deete giyot eka kusala pakshita wetena me deete giyot akusalai ekena meka daksha yogavacharayak wedi meka adaksha yogavacharayak wedi kiyala kusala akusala bhedi thiyena e wageema meka weradi sahithai මං ඊයේ මේක කරා. ඒක නිසා මන්ට මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් මතු වුණා. නිසා මං මේ වැරදි අඩු තැනකට, නිවැරදි තැනකට යන්න නම් ආදීනව ආස්වාද දෙක සලකා බලන්න ඕනේ. ඉතින් ආදීනව ආස්වාද අපිට පොත් වලින් පත්‍රයෙන් බලලා තේරුම් ගන්න පුළුවන්. ඔබ භාවනා කරන යෝගාවචරයා Tamante යම අරමුණක් මතු වෙච්චහම ඒකට යම් ප්‍රතිචාරයක් දක්වපුවාම එයින් Tamante ඉතුරු වෙන දේ Tamange මේ මනස තමන්ගේ හිත ඉගෙන කියවන්නේ මොකක්ද දැන් මේ කරපු වැඩේ හරි මට ඉස්සරහට යන ධෛර්යයක් උනන්දුවක් වෙනවා නැත්නම් මම මේ දේ කරපුවාම මට කම්මැලි වෙනවා එපා වෙනවා පස්සට අදිනවද කියලා ඒ තමන් දක්වන ලද මිනී කිරිබ හෝ අනන නොගෙන සිටීමින් හෝ නැත්නම් ඒකට අනුග්‍රහ කිරීමින් හෝ මේක හරි පැත්තරද මං තල්ලු කෙරේ වැරදි පැත්තරද කියලා සාවජ්ජාන වජ්ජ ભેදය වැරදි සාහිත්‍ය වැරදි රහිත ભેදේ කාට අර කියන්නේ හීන ප්‍රණිත ભેදේ නැත්නම් බයලජ්ජාව ඇති වෙන ભેදේ බයලජ්ජාව නැති වෙන ભેදේ. ඉතින් මෙන්න මේක සම්බන්ධව
ධම්ම විජේට බලපාන්නේ මේ අපි සාමාන්‍ය ලෝකයේ තියෙන හොඳ නරක දෙක. ඉතින් මේ හොඳ නරක දෙක සම්බන්ධව ලොකු ගැඹුරක් තියෙනවා ඒක නම් නැත්තේ නෑ. නමුත් එකම දෙය ඉදිරියෙන් තමන්ගේ හෘද සාක්ෂි විතරයි. ඒකට තමන් වග වෙන්න වෙනවා. ඔය මේ සර්වඥාසගේ දේශනා අනුව කාලාම සූත්‍රය බොහෝමත්ම මේ බටහිර චින්තකයන්ට හරි ප්‍රසිද්ධයි. මොකද සර්වඥාන්සේ ඕනම කෙනෙකුට තමන් ගන්න විනිශ්චයට තමන් වග විය යුතු බව හරු බලධාරි දෙවි කෙනෙක් ඇත්තෙත් නෑ. රජු රෝම වේදෙන තීන්දු කළ හරියන්නේ නැහැ. කවුරුත් නැහැ. ඔබ ගන්න තීන්දු උඹට ගවන්න වෙනවා. හරිනම් බිඳවපන් හොඳ. පරිදිනම් බිඳවපන් නරක එච්චරයි. කියලා ඉන් එපිට මේ ගුරුවරයා කිව්වයි කියලා පොතේ තිබුණයි කියලා දෙයන්නාසේ කිව්වයි කියලා ගුඪ ධර්ම කියලා මොන්නම දෙයකටවත් මායින් කරන්න එපයි කියලා පුදුමාකාර විදියට අර ලෝකයේ තිබුණ ගතානුගතක හැම උපමානයක්ම සර්වඥාන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ වරයක් දෙනවා හැම කෙනෙකුටම උඹට යමක් හොඳයි නරකයි කියලා තියෙනුම් ඔච්චර විතරමයි උඹට තියෙන එකම ගැලවුම් කාර්යය. ඒක හොඳ නම් උඹට හොඳක් ලැබෙයි නරක නම් උඹට නරකක් ලැබෙයි. ඒක නිසා මේ අහවලමට හොඳක් කරයි අහවල් වෙලාමට හොඳක් වෙයි කියලා බාහිරේ විශ්වාස කරනවා නම් ඒක සුද්ධ ලියවිල්ල තිබුණයි කියලා හෝ නැත්නම් අම්මා අප්පා කියලා දුන්නයි කියලා හෝ එහෙම නැත්නම් මේ තර්කයට ගැලපෙනවයි කියලා හෝ එහෙම නැත්නම් අපි ආචාර්ය පරම්පරාවෙන් ආවයි කියලා මොනම දෙයකටවත් මායින් කරන්න එපයි කියලා ඉස්සෙල්ලාම මේ ලෝකයේ ශාස්ත්‍රවරයේ ඒ කෙනෙකුට තියෙන මේ හිතීමේ නිදහස් වරය දුන්නේ ඔය කාලාම සූත්‍රය. මොකද සූත්‍රයට වැරදුනේ සූත්‍රාවක කියවන්නේ පළවෙනි කොටස විතරයි. සූත්‍රයේ පිටිපස්සේ ගැල්ලක් තියෙනවා. ඒ විදිහට ඒ කාලාමයන්ට කියලා අම්බලා ඇත්ත තමයි මේ විදිහට ප්‍රශ්න කරන එක. මොකද එක එක જાති දේවල් මිනිස්සු අවිලා කියලා යනවා. ඉතින් ඒ නිසා එනේ මිනිස්සු පුළුවන් ද සැකකරන එක වටිනවයි කියලා ලස්සනට එකෙන් ගැලවෙන්න හැටි දරුවචනාචි මේ මැනගෙන පාවිච්චි කරව සෑම කෝදුවක්ම වැරදි සහිත බව ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා ඒ කාලාම මේ වාසීන්ට නිගම වාසීන්ට හොඳ පිළිසිදුවක් කරන් දීලා හනවා යමක් මේ සිද්ධියක් සිද්ධ වෙනකොට ක්‍රියාවක් කරනකොට මේ හොඳ නරක දෙක උඹලට තේරෙනවද කියලා. ඉතින් මිසු කියන අපි මෙතෙක් කළ උත්තරගෙන ආවේ ඒක දැන් බුදුන් කියන ඔන්න ඔච්චර තමයි පදනම් වෙනවා කියලා. හොඳ නරක දෙක තේරෙනවා ඉච්චරම තමයි. උඹට ඔය තේින්න හොඳ නරක ඒක වැරදි නම් ඒ තේරුම් ගන්න ක්‍රමය උඹ විඳවන්න වෙනවා. ඒ ක්‍රමය හරිනම් ඔබට ආනිසංස තියෙනවා. ඉතින් අපි නෑ මේ සත්තු මන්නේ කොහොඳද? වරකම් කරන එක හොඳද? කාමීත්‍යචාරය හොඳද? ඉතින් මේ සිතුවට මේ මිනිස්සුගේ දැනුම කියනවා මම මැරෙන්න කැමති නැත්නම් මං කොහොමද තව කෙනෙක් මරන්නේ? ඒ වගේම මගේ වස්තු කවුරු හොරකම් කරන්න කැමති නැත්නම් මං කැමතිද මං අනුන්ගේ දයක් මට හොරකම් කරන්න මොකක්ද තියෙනයි කියේ. මගේ කාම වස්තුන් මං පණවාගේ ආරක්ෂාකම දෙනවා නම් මම අන්සතු කාම වස්තුන් වැරදිට පාවිච්චි කරන හොඳ නැහැ. ආන්නේ බුදුරජාණන් අර සියලුම මති සියලුම උපමාන පැත්තකට දාලා මේ මනසට තේරෙන හරි වැරදි මොන්ද නරක ටිකෙන් පටන් අරගෙන ඒකට වග වෙන්න මේකට කියන සදාචාරාත්මක වගවීම කියලා. ඒ සදාචාරාත්මක වගවීම මේ මනුස්සය අතර දුන්නට පස්සේ ඔබ මට දෙන්න මම තෝරලා දෙන්නම් ඔයා වෙනුවෙන් හොඳම දේ කියන වෙනුවට මේක උඹට ගණේ උඹ හොඳ තීරොත් හොඳ වෙයි නරක තීරොත් නරක වෙයි කලකල දේ පළපළ දේ කියන එක ලස්සනට දිනු කරගෙන ඒ මනුස්සයගේ චිත්ත ප්‍රසාදය දිනාගෙන සතුටින් ලස්සනට අඬ ගහගෙන ගිහිල් පෙන්නනවා දෙන කෙනෙක් ගැන හිතන්න යන්න එපා මේකේ සම්පූර්ණ අයිති තමන් අතේ කියලා. අනිත් වගේ විතර ධම්මවිචේ සම්බුද්ධංගෙත් පෙන්නනවා යමක් කුසල අකුසල බේදී තමන් මෙතෙන් දෙනකන් මේ වහන මැද අතන දෙනකන් ලෝක ජීවත් වුණානේ. ඒ ජීවත් වෙනකොට තේරුණානේ මෙන්න මේ දේ කිරුවොත් නැයි මේ දේ කෙරුවත් මේ කුසල අකුසල කියන්නේ දක්ෂා දක්ෂ කියන එක. මේක දක්ෂකම මේ අදක්ෂම කියලා ඔච්චරයි දරන්න තියෙන්නේ. මේක තමයි තමන් ළඟ ඉතුරු වෙලා තියෙන අත්දැකීමෙන් ලේ වලින් දන්න සත්‍යය. ඒ වගේම වැරදි නිවැරදි කියන එක. ලෝකේ කවුරු මොනවා කිව්වත් තමන්ට තේරෙන වැරදි නිවැරදි දෙකක් තියෙනවා. සාවජ්‍ය අනවජ්‍ය ભેදේ. ඒ වගේම තමන්ට පේන ප්‍රනීත හොඳ මිහිරි භාවයක් තියෙනවා. තමන්ට තියෙන අමිහිරි ගොරෝසු භාවයක් පේනවා. තමන්ට යම් යම් දේවල් කරනකොට සමාජයේ ජීවත් වෙනකොට අනුන් තමන් ගලපනකොට ලැජ්ජ බය ඇතිවීම පයිලජ්ජ පිහිටන එක පයිලජ්ජ නැතිකම කන්න සුක්ඛ ධර්ම කියනවා.
සුඛ ධම්ම කියලා කියන්නේ දේව ධර්ම වලට බයලජ්‍ය දෙකට කන්න ධර්ම කියලා කියන්නේ බයලජ්‍ය නැතිවම ආනේක ධම්ම විචේ වශයෙන් Tamanට වෙනදට වඩා ඉන්ද මතුවෙන අරමක් විසෙයි අභ්‍යන්තර වශයෙන් හෝ බාහිර වශයෙන් මෙන්න මේ සදාචාරාත්මක වගවීම ඔප්නං වෙනවා නම් ඒ වෙලාවට යා ගන්නවා දැන් මට ධම්ම විචේ සම්බොජ්ජංගේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ඔප්නං වීම එන්නේ ඒක පුදුමයි. ඒකෙන් තියෙන්නේ දේවල් ගොඩාක් අල්ලබදා ගැනීම නෙවෙයි. එහෙම නැත්නම් ගොඩක් දේවල් කරන්න යෑම නෙවෙයි. වෙන්න තියෙන වැරදි නොකර සිටීම තමයි ඔය ධම්ම විචේ ඉදිරියට එන්නේ ක්‍රියාත්මක වෙන්නේ පිං කිරීම නෙවෙයි. පවුනකර සිටීම තමයි. ඉතින් නිසා යම් කිසි කෙනෙක් මෙතෙක් කල තමන් ගත කරපු යම් යම් වැරදි සහිත ජීවිතය ක්‍රමයෙන් හදාගෙන යනවනම් ඒක ඒ පුද්ගලයාට විතරයි තේරෙන්නේ මං වෙන්නට වැඩිය වංකම අගේ වෙනකොට ඍජු මාර්ගික යනවා. අදක්ෂ මාර්ගේ වෙනකොට දක්ෂ මාර්ගේ යනවා. වෙන්නට වැඩිය බයලජ්ජ සහිතයි. වෙන්නට වැඩිය මේ හීන දේවල් අතහැරලා ප්‍රණීත දේවල් වලට යනවා කියලා අන්නේ ධම්ම විජේ සම්බොජ්ජංගේ නැති වෙන්නේ කාම ආශාව ඉදිරිපත් වෙනවා. කාම ආශාව ඉදිරිපත් වෙනකොට අර මොනම දෙයකටවත් මායින් කරන්නේ නැහැ. ඒකට හොඳ නරක හරි වැරදි ප්‍රීණ ප්‍රණීත බයලජ්ජ මොකක්වත් නැහැ. සාමාන්‍ය මට හිත ලෝකේ කියනවා කාමෙට යුද්ධෙටයි ඕනම දෙයක් බලන්නේ. ඒ දෙකට නෑ ඔය බයලජ්ජ නීති. ගාක් භාවනා කරනකොට මට හිතෙනවා තුන්වෙනි කවසෙන් දාන කියලා විපස්සනාවටත් බයලජි මේ නීති නැහැ ඕනම දෙයක් බලන්න. තමන්ට තේරෙනවනම් මේක තමයි තමන්ට සත්‍ය වැඩෙන ක්‍රමී මේක තමයි මගේ ධම්මවිචේ වැඩෙන ක්‍රමී ඒ මට්ටමට ආවට පස්සේ හොඳට වටපිට බලන්න ඔය අපිට ඇඟිලි දික් කරන්න එන අර කරපම් මේක කරපම් කියන්නේ න කට්ටිය මොකක් හරි වයර් මාරු වෙච්ච කට්ටිය භාවනා කරපයි නෙවෙයි භාවනා කරපයි කවදාකවත් තව කෙනෙකුට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. ඒ නිසා සදාචාරවාදීන් ඇවිල්ලා හිතගනින් ඉඳගනින් කියලා අපිට නීති දාන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔළුව නරක වෙච්ච කට්ටියත් ඇවිල්ලා ගොඩ ඉඳලා පීනන අපිට වතුර ඉඳගෙන කියාවි ඔහොම නේ දම්බි ගහන්නේ මෙහෙම ගහපන් කියලා එයා ගොඩ තමයි. ඒ වගේ හරියට ගුරුවරු ඉන්නවා. ඒ හැම කෙනෙකුම පේනවා ප්‍රායෝගිකව නෑ ගැළපෙන ගතියක්. එතකොට එයාට ටටා කියලා තමන් වතුර දම්බි ගහන්න ඕනේ. මොකද තමන් දම්බි ගහගත්තේ නැත්නම් තමන් ගිලිනවා. දෙන්නේ එක දම්බි ගහන්න බෑ. ආන් මේ වගේ මේ විපස්සනා වෙත් තියෙනවා එක දැනකට ගියාට පස්සේ ඔලොමල ගතියක් තියෙනවා. ඒක කරගෙන යන්න ඕන. නමුත් ඒ ඔලොමල ගතිය පවා සකස් වෙලා ඇවිල්ලා තියෙන හොඳ නරක දෙක හරහා. දක්ෂා දක්ෂ දෙක හරහා. සදාචාරාත්මක වගවීමක් හරහා මම මේ දේ කරන්නේ ආර්ය පරිශීලනයට. ලාභයකට හෝ සත්කාරයකට හෝ සම්මානයකට හෝ වෙන දෙයකට නෙවෙයි ආර්ය පරිශයෙන් සඳහා කරනකොට ඒ පුද්ගලයාගේ ඒ සදාචාරාත්මක වගවීම වෙන කිසිම ආගමක වෙන විශේෂම විද්‍යාවේ නම් පලාතක නැ සදාචාරය කියන කතාව. විද්‍යාවට ඒක කරප්පක්. විද්‍යාඥයන්ට කවදාකවත් සදාචාරය ගන්න බයලජ්ජ දෙක නැ ඒක මේ විද්‍යාව නියකට තිබීතු නුසුදුසුකම ඒ සදාචාරයේ ඉදිරිපත් කිරීම හෝ බයලජ්‍ය දෙක නැතිකම නමුත් සාසත ආගමට යන බොහෝ දෙනා මේ බයලජ්‍යාට කිට්ටු කරනවා. ඒ නිසා තමන් කරපු දේ කො දෙයන් ආශේ දකින්න නැත්නම් කළ දේ ඵල දේ කියන කර්ම සහ කර්මඵලය අදහනවා කියන මේ ධර්මතා දෙක පිළිගන්න ඕනම කෙනෙක්ට යටින් කොහොමඩක්වත් තියනවා ඒ තමන් කරන දේ පිළිබඳව වගවීමක් සදාචාරයක්. අන්නේ ඒ සදාචාරය පිළිබඳව පවතිනා වූ සමාජයේ අගයන් ආඩම්බරයන් කඩන්නේ නැතුව නමුත් තමන්ගේ කෙලෙස් කපාගෙන ඉදිරියට යෑම සම්බන්ධයෙන් ਸਰුවචනාචි ඉදිරිපත් කළ තියෙන කිසිම හානි කරන්නේ නැති පද්ධතියට හානි කරන්නේ නැති ඕනම දෙයකින් පටන් ගන්න පුළුවන් ඉදිරියට යන ගමනක්. ඒක නිසා තමන් තුළ ඒ වගේ කරන්න භාවනා කරන්න සැහැල්ලු වෙන නොසැලෙන මට්ටමට යන මේ තාදී යුගණේ මත වෙන උපේක්ෂාවට බර වෙන ಗುಣ පහළ වෙනවනම්
එහෙම ගුණයක් Taman තුල තියෙන වෙන්නට වැඩිය ප්‍රශ්නයක් දිහා ඇලී ගලී ගන්න නැතුව ඇලීම් ගැටීම් කරගෙන නැතුව බලන්න පුළුවන් ගතිය එනවනම් ඒ වෙලාවේ දැනගන්න මගේ හිතේ දැන් ධම්මවිචේ සම්බොධ්‍යංගේ තියෙනවා කියලා. සමහර වෙලාවල් වලට එනවා Tamanගේ ආසාවක් ඉෂ්ට කරගන්න ගියාම කොල්ලෙන් හරි මල්ලෙන් හරි හොඳින් හෝ නරකින් හරි අපි ආසාව ඉෂ්ට කරගන්න ගියාම නානා ප්‍රකාර වංචනික වැඩ ෂටගති මායාවී ගති ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාත්මක වෙනකොට තාම Taman හරහායක ක්‍රියාත්මක වෙනවා. හැබැයි දන්නවා මේ කේල් ගහ කන්න දයන් හදන්නේ මේ පොල් ගහ කන්න දයන් හදන්නේ කියලා. එතකොට තියෙනවා දැන් ධම්ම විචේ නැහැ. මේකෙන් සාර්ථක වෙන්නත් ඉඩ තියෙනවා. තමන්ගේ අවශ්‍යතාව ඉෂ්ට වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ ධම්ම විචේ නැති වෙලාවක කියලා තමන්ගේ හිතේ ධම්ම විචේ නැහැ. ඒ වෙනුවට ප්‍රතිඵල අපේක්ෂා කරන ගතිය, ඒලාභ සත්කාර අපේක්ෂා කරන ගතිය, එහෙම නැත්නම් මේ අවස්ථාවාදී ගති පහළ වෙනකොට ඒ යෝගාවචරය හිතනවා නම් මේක කවුරු දැක්කේ නැහනේ. ඒ නිසා මයිලක තිබුණට කමක් නැහැ කියලා භාවනා නොකරන කාලෙට වැඩි භාවනා කරන්න පටන් ගත්තාම මෙන්න මේ ගුණයට තමන්ට තමයි එක වදයක් වෙනවා. ආත්ම ද්වේෂයට එහෙම නැත්තම් කියනවා අත්තානුවාදයට හේතු වෙනවා. මම මේක දැන දැනේ දකරේ. ඒක නිසා මවන්නේකට තරම් වෙන්නේ නැහැ කියන එක භාවනා නොකරන සිල් නොරකින දන් නොදෙන කෙනෙකුට වඩා චන්දපරසු කෙනෙකුට හොඳට තේරෙන පටන් අරගන්න. හැබැයි ඒ වෙනකොට වැරද්ද කරලා ආදීනවත් ඉඳලා. නමුත් තේරෙනවා ඒ වෙලාවේදී සතිය තිබිලා කියනවා. මේ වැරද්ද කරනකොට සතිය තිබිලා තියෙනවා. හැබැයි බයලජ්‍ය දෙක තිබිලා නැහැ. එහෙම නැත්නම් ධම්ම විචේ තිබිලා නැහැ. නමුත් ඒ වැරද්ද කරපු වැරද්ද ගැන සිහිය තියෙනවා. ආධින වෙනකොට සිහිය තියෙනවා. නමුත් මේ දේ කරනකොට මම යම් ප්‍රමාණයකට ලැජ්ජී කුක්කුච්චක නෙවෙයි අලජ්ජී වෙලා තියෙනවා. අලජ්ජී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. කුකුස් කරන්න නැතුව ඔලමලව පැනලා තියෙනවා කියලා ඒ ධම්ම විචේ මේලා තිබුණේ නැහැ කියලා තමන්ගේ වැරද්ද හරහා ඒ ධම්ම විචේ සම්බොජ්ජංගේ ඌණ භාවය නැති බව තේරුම් ගත්තොත් ඒ වැරද්ද පවා නරකට හිටින්නේ නැහැ. තමන්ටම කවදා හෝ ධම්ම විචේ කියන්නේ මේකයි ඇතිකොට මේකයි නැතිකොට මේකයි මේක කියලා තේරුම් ගැනීමට උදව් වෙනවා. ඊයර මෙතෙක් කරගෙන ආව සියලුම ಗುಣ හරහා තමයි තමන්ට මේ සංසන්දනය කරගන්න පුළුවන්. මෙන්න මේ සම්බන්ධනේ සම්බන්ධයෙන් අපි ඉස්සර පොත්පත් වලින් න්‍යාය බැලුවා, ප්‍රමේයන් බැලුවා, සමීකරණ හෙව්වා. දැන් තමයි Tamanට ටික ටික තේරෙන පටන් අරගන්නේ. ඒ ඔලමල ගති ටිකක් එනවා. නමුත් ඒ ඔලමල ගති හරහා ඒ වැරදි කරද්දිත් සතිය තියෙන නිසා මේ වෙලාවේ දැන් ධම්ම විචේ ඇතුවයි වැඩ කරේ. දැන් මේ ධම්ම විචේ නැතුවයි වැඩ කෙරුවේ කියන එක මේ දෙක වෙන් කළ හඳුනා ගැනීම ධම්ම විචේ ඉගෙන ගැනීමේදී ලොකු ශාස්ත්‍රීය වටිනාකමක් තියෙන දෙයක්. එනේ විදිහකට කියනනම් තමන්ගේ වැරදි ටික හරහා තමන් තේරුම් ගන්නවා මෙවැනි සීන්දු ඔලමලව ගැනෙන්නේ හිතට නොදැනී ෂටගති වැඩ කරනවා. මායාවී ගති වැඩ කරනවා. වංචනික ගති වැඩ කරනවා. වැඩ කරලි වල අන්තිමට දිනුවත් පරාදයි, වැරදුනත් පරාදයි. ඒක නිසා භික්ෂුවකට භාවනා කරන කෙනෙකුට තමන් තුළ මේ පංච ප්‍රධානියංග භාවනා කරන්නෙකු සතු වීචුවේ ප්‍රධාන භාවනා ලක්ෂණ පහ ගැන කතා කරනකොට අසටෝ හෝති අමායාවි අත්තානං ආවිකත්තා සත්‍රිවා විඤ්ඤෝසු සබ්‍රක්මචාරීසු කියලා ෂට වෙන්න එපා අසට වෙන්න කියලා. මායාවි වෙන්න එපා අමායාවි වෙන්න කියලා. අසටෝ හෝති අමායාවි අත්තානං ආවිකත්තා තමන්ගේ ඇති తত্ত্বය ඇති తතු හෙලි කරන්නයි කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් පාපෝච්චාරණ කියන වචනේ පාවිච්චි කරන්නේ වැරද්දක් කරුවාට පස්සේ උසාවිය ගිහිල්ලා කියනවා ගත්තිනිශ්චකාර්තුණි මම ඇති මේ වැරද්ද මම කරා මම මෙතෙක් වෙලා මේ කිරුවේ නැහැ කියලා කී කියා හිටියට මම මේ වෙලාවේ උසාවිය ප්‍රකාශ කරනවා කෙරුවයි කියලා වගේ යම් කිසි කෙනෙක්ගේ ආපත්‍ති දේශනා කියලා අපි භික්ෂුන් වහන්සේලාගේ කියන වැරද්දක් කරපුවාම ඒක තමයි තවත් භික්ෂුන් වහන්සේ නමක් ඉදිරිපිට ගිහිලා හෙලි කරන ගතිය. ආන්නේ විදිහට ආවිකරණය ආවිකතායිස පහසු හොතේ කියලා දරුවචන ඔය ප්‍රතිමොක්ෂ දේශනා කරන කියලා ලස්සන වාක්‍යයක් තියෙනවා. ඔබ හෙලි කරපන් හෙලිවර ගාමට පහසුවක් දැනේ. අපි මේකට සමාව ගැනීම කියලා කියනවා, පාපොච්චාරණය කියලා කියනවා.
ඒක හරහා ඒක නමුත් මේ පාපොච්චාරණය කරන්න කියනවා සත්ත්‍යදිවා සම්බ්‍රත්මචාරීසු. ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරිපිට හෝ මෙවැනි බරපතල වැඩකට ජීවිසගත්ත යෝගාවචරයේ කියලා නිකම් පිච්චෙත් පිහට්ටේ කියලා කියන්න බෑ. කියන්න ගිය ගමන් ඒක යා වැරදිට පාවිච්චි කරනවා. Taman e dhamma vichaya netuwa satiya etuwa man me waraddak kara man e waradda man dannawa karama man dannawa meka lajja pay nathi kinikota galapena deyak mata taram wenna nathi bawa eka karapu nisa mata obutumata ho me parisarita ho mokak hari mayathi waraddak una man eka mata sama wenney kiyala kiyanna ona karanne evenima gunayeka pihitekwa ekata misa ema gunayeka nathi kinikota nemi eka nisa helikirima pawa karanna one satta diva sabrahmacharisu buddhan wanda ho bana bhavana karanne kinikota eka anna e අඤ්ඤමඤ්ඤ පච්චේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන කියන වචන දෙකක් මේ විශේෂයෙන් ප්‍රාතිමොක්ෂය සඳහන් කරලා තියෙනවා. තමන් හා සමාන බණ භාවනා කරන සම්බ්‍රහ්මචාරී කෙනෙකුත් ප්‍රත්‍ය කරගෙන තමන්ගේ වැරද්ද හෙළි කරනවා. නැත්තම් මේ අඤ්ඤමඤ්ඤ වචනේන එකිනෙකාට කතා කරගන්නවා. අපි තාම 100%ක් සුද්ධ නැහැ. අපි ළඟ මේ වගේ දැන හොනු දැන ශතගති හිත වෙනවා මායාවගති හිත වෙනවා වංචනික වැඩ වෙනවා ඒ නිසා අපි මේක හෙලි කරමු වැරද්ද හෙලි කරමු හෙලි කරනකොට ඒ වැරද්දෙන් ඉන්න තියෙන නපුරු ආදීනම අඩු වෙන ගැටයක් ඉතින් ඒ සඳහා සමන් එක හදා බෙදා ගන්න පුළුවන් සමව බ්‍රහ්මචර්ය හැතරින සබ්‍රහ්මචාරින් වහන්සල අවශ්‍යයි ආනේ වෙනකොට මේ හෙලි කිරීම හරහා විශාල සාන්තියක් ලැබෙනවා හැබැයි වෙච්ච හානිය අඩු වෙන්නේ විචි හානිය තියෙනවා නම් තමන්ගේ හිතට ලොකු සාන්තියක් එන්න පටන් ගන්නවා බුද්ධ දේශනාවම සරුවචන සඳහන් කරලා තියෙනවා තථාගතප්ප භික්කවේ වේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචචින පටිච්චං මහනි මේ තථාගතයන් වහන්සේ දේශනා කරලත් ධර්මය හෙලි කරන්න කරන්න බබලමු අඩු ගානේ පවක් කෙරුවයි කියලා පව හෙලි කරත් නැත්නම් සමාව ගත්තත් ඒක ලොකු සාන්තියක් දෙනවා නමුත් ඒක බයට හෝ දඬුවමකට යටත් වෙලා හෝ එනත මේ ලෝකයට පේන්න කරන එක නෙවෙයි මේ සදාචාරාත්මක වගවීමක් කරහා මේක වෙනවනම් ඒ පුද්ගලයාට කොච්චර ආවිගත අහිෂ පාසුවත් වගේ පාශයක් ලැබෙන අතර සර්වචනසියෝය මේ පුක්කුසාති බ්‍රාහ්මණයට බහුදාචක සූත්‍රයේම දේශනා කරනකොට යම් කිසි කෙනෙක් තම වශයෙන් තමන්ගේ වැරද්ද දැනගෙන මත්ෙහි සංවරයේ පිණිසේ ධර්මයේ හෙලි කරනවා එනවා පාපේ හෙලි කරනවා පාපෝච්ඡාන්නේක වැද්ද කියනවනේ ඒක තමයි සජීවී ශාසනය කියලා සරුවචනසේ දේශනා කරලා තියෙන්නේ. ඒකට කවදාකවත් නිඳා කරන්න එපා කියලා. කවදාකවත් ඒක පුංචි කළ සලකන්නත් එපා. කෙනෙක් තමන් සදාචාරාත්මක වගකීමෙන් තමන්ගේ වැරද්ද දැනගෙන තවත් ගුණවතෙක් ඉදිරියට හෙලි කරනවායි කියලා කියන්නේ පුදුමාකාර ශක්තියක්, පුදුමාකාර පිරිසිදු බවක්. ඒක හැම වෙලාවෙම අගය කරනවා. ඒක තමයි අපි සාමාන්‍ය ආත්මෝපදේශ කරන කියන්නේ පැහැරණයට කියන්නේ වැරද්ද කිරීම මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක් කියලා. හැබැයි හිට්ලර් කියලා කියනවා එක වැරද්දකට සමාව දෙනවා කියන්නේ තව වැරද්දකට අවසර දෙනවා කියන්නේ. ඒස සමාව දීම ප්‍රවේශමින් කරන්නේ. මේ මනුස්සය මේ ආයති සංවරයටද මේ යන්න හදන්නේ නැත්නම් මේ කියපු දෙයින් සමාව අරගෙන තව වැරද්දක් කරන්න අවස්ථාවක් ගන්නවා කියන්නේ. ඊයෝ ඔයගල දන්නේ නැති ඒවා මේ වීඩියෝට කියන්න තොන්නි දෙල් වීඩියෝ කියන්න තොන් නිසා පල්ලියේ තියෙන්නේ අර ගිහිල්ලා පව් සමාකරන ගතිය. හිලට කට දීලා කියන කතාව. ඉතින් මිනිස්සෙක් ගිහිල්ලා ඒක දැක්ක පාතර ඇතුළින් ඉඳි කිව්වලු පාතර මං පොතක් කරන් කරා කියලා. උන් පාතර කිව්වලු අයිතිකාරට දෙන්නේ කියලා. ඉතින් මෙයා කිව්වලු එනම් පාතර ගන්නේ නෑ මට එපයි කිව්වා. ඉතින් පොත අරන් ගියලු බන්නොට පාතරගේ පොත හොර කර කරා කියලා. ඉතින් පාතර එපයි කිව්ව නම් අරගෙන ගියා. ඒ වගේ පව් සමාකරන්නේ සුද්ධ වෙන්න නෙවෙයි. දියනති කියලා තියෙනවා මේ අවක්කච්චාම කියලා කියන්න කියලා ආදරණීය පොත හොරගම් කරලා ගිහිල්ලා පව් සමා කරනවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. ඊට වෙද්දී ලොකු සදාචාරාත්මක වක්ෂිමක් අවශ්‍යයි. Brahmacharya රකින්න කෙනා. ඒක ඒ වෙලාවේ වෙලාවක් එනවා අපට යම් පරිසර වලට ගියාම තමගේ ඊටාම කුඩා වැරද්ද පවා එමෙතන විශේෂයෙන්ම තව කෙනෙකුගේ හිත තමනාප වුණොත් එනතන කාටද හානියක් වුණොත් එහෙම නැත්නම් ඉක්මවා කටයුතු කෙරුවොත් මටත් ඔගේක දවසක් වෙලා තිනවා මට වෙලාවේ හිත නරක් වුණා හිත තැළුණා දැන් අර මනුස්සයා මම කරලා වැරද්දක් කළා යටපත් කරගෙන ගියා
ඒක නිසා හොඳම වැඩි තමයි ආපහු ගිහිල්ලා ඒක සමාව කරලා ඉමසට මතක් කරලා ඉන්නේ කොහොඳයි කියලා. ඒ වගේ දේවල් වල ලොකු මෙලෙක් ගතියක්, ලොකු මුරුදු ගතියක් යෝගාවචර දෙන්න පටන් අර ගන්නවා. ඒක අන්නතර කන්න සුඛ ප්‍රතිපාග ධම්ම. බයිලජ්‍ය සහිත වීම සහ බයිලජ්‍ය රහිත වීම. එහෙම නැත්නම් මේ කුසල අකුසල දන්න ගතිය, සාවජ්‍ය අනවජ්‍ය ભેදය මේක කවදාකවත් කෙලවර කරන්න බැරි තරම් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ නිසා තමන් අර ගොරෝසු ගොරෝසු නරක ගති අඩු කරන අඩු කරන අඩු කරන යනකොට එnde ende 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 මේක සුද්ධ වෙලා පුළුවන් තරම් ඒකෙන් ගියාට පස්සේ ඒකේ පළ තුනකට එනකොට මොන්න දෙයක් කරත් කෙනෙක් වරදොල තේරුම් ගන්න ඉඩ තියෙනවා. තව කෙනෙකුට හිරිහැර වෙන්න ඉඩ තියෙනවා. හිංසා වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අඩු කරගනීවි තමන්ගේ වැඩ. මේ කුචිතකමට නෙවෙයි ආරාධනාවක් ආවොත් මිස හිතල මොනවක කරන්නේ. කවුරු හරි අමාරුවක වැඩිලා තමන්ගේ ඇඟම කියනවා නම් ඒ කම්පාවටපත් වෙච්ච කෙනෙක් අනු වෙන අනුකම්පාවෙන් ක්‍රියාත්මක වෙනවා. අර අනුකම්පාව හොය හොයන්නේ නැහැ. දුක් විඳින ජනතාව හොය හොයා උදව් කරන්න යන්නේ නැහැ. ඉදිරිපත් වෙච්ච එක්කනගේ කම්පාවක් ආව නම් අනුකම්පාව අනුව ශරීරයට ඉඩ දෙනවා. ඒ දේ කරලා දානවා. කවුරු හරි ඉල්ලීමක් කරොත් අහන ඔබ සීයෙන් බුද්ධියත් මේ කතා කරන්නේ ආයි උදව් කරනවා. එහෙම නැතුව මේ කියන බයලජ්‍ය දෙක ආවොත් මේ කියන සවජනවජ්‍ය ආවොත් මේ කියන එක වරදොල තේරුම් ගන්න ඉඩ තියෙනවා. මේ අනුන්ගේ පව් කොන්ත්‍රාත් බාර ගන්න යන ගාන්තබා බිස්නස් අඩු කරන්න පටන් ගන්නවා. මේ පින්කම් කරනවායි කියලා අනුන්ට උදව් කරනවා, සමාජ සේවය කරනවා, හොයා කියලා අරමයක් කරනවායි කියන එක තමා විසින් තමන්ම ප්‍රශ්නෙම් පැන යාමට කරන විකාරයක් බව තේරුම් ගත්ත දවසේ මේ අරණ්‍ය ජීවිතයේ එක ශුන්‍යගාරගත වීමක ගහක් මුලට යෑමේ අත්‍යවශ්‍ය ලොකු අර්ථයක් තියෙනවා. මොකද ආමන්ත්‍රණ හොදි සහාය මැජ්ජේ ගමනේට ආනේ චාරේ නිසින්නාය අනබිචිතං සේරිතං පෙකමානෝ ඒකෝ චරේකග්ග විසානකක්. බුදුජාණන් වහන්සේගේ ඔය කග්ග විසාන සූත්‍රය සූත්‍ර නිපාතේ තියෙන වටනා සූත්‍රය ඒක කියලා දිනවා ආමන්ත්‍රණ හොදි සහාය මැජ්ජේ. අපි පිටිසක්තික සහායෙන්ද ගියොත් ඒ තමන්ට ලැබෙන ආරාධනා ආමන්ත්‍රණ සාමීචි පිළිසතරණ කතා පිළිසඳර කතා හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් නිදාගෙන හිටියත් ගමන් කරමින් හිටියත් හතර ඉරියව්වෙම කරනවා කියලා තියෙනවා. කවදාකවත් ඉස්පස් වෙන්න දෙන්නේ නැහැ. ඒක තමයි මේ සමාජශීලී වීමේ තියෙන ආදීනවය. අනබිජිතං සේරිතං පෙක්කමාණෝ යම් තුදී ස්වෛරී භාවයේ බලාපොරොත්තු වෙනවනම් මේ බෑ කියන්ට නොවේවා නෑ කියන්ට නොවේවා කියලා අපේක්ෂා කරන තමන්ගේ විවේකී බලාපොරොත්තු වෙනවනම් අනබිච්චිතං සේරිතං පෙක්කමානෝ ඒකෝ චරේකග්ග විසාන කප්පෝ කඟ වේනගේ තනි අඟ වගේ හැසිරියන් කියලා තියෙනවා. ඉතින් මම රසාව කරන කාලේ ඕක තමයි මගේ දොරේ ගහගෙන තියලා තිබුණේ. ඉතින් හොඳ වෙලාවට කාටවත් එක තේරෙන්නේ නැහැ පාලි කියන නිසා මේ ওই ගාතාව ගහන්නේ මම කටපාඩම් කරනවා. නිතරම කටපාඩම් කරනවා. ඊට පස්සේ අර සුදු මහත්තයෙක් ඇවිල්ලා මොකද්ද මේ තියෙන්නේ කියලා ඊට පස්සේ මම කමෙන් මෙහෙමයි ආමන්ත්‍රණා හොති සහය මැජ්ජි ගමනේ ඨානේ චාරේ නිසින්නාය අනබිජිතං සේරිතං පෙක්කමානෝ ඒකෝ චරේකග්ග විශාන කප්පෝ කියලා ඊට පස්සේ කෝ යංගයෙන් ලබන අවුරුද්ද වෙනකොට දෙක වෙලා තිබුණ නැත්තම් මම පුදු වෙනවා කියලා ෂුවර් වෙයි ඉන්න විදියට මම කෝ කමන්නේ මම අන්තිම මොහොත දක්වා තනි යගෙන් තමයි ඉන්න බලන්නේ කියලා ඒකෙම අන්තන කග්ග විචාන සූත්‍ර නෙවෙයි ඒකේ තියෙන මහතංග සූත්‍ර වෙන්න ඇති. ඒකේ කියලා තියෙනවා කාන්තාවක්ගේ අතේ තනි වලල්ලක් නම් තියෙන්නේ ශබ්ද වෙන්නේ නැහැ දෙකක් පැටුණු ශබ්ද වෙන්නේ. අලුළු දෙකක් ආවොත් අත හොල්ලනොත් සලසලනවා. එනිසා දෙන්නේක් ආවොත් කචකචේ. තුන් දෙනෙක් ආවොත් ගම. හතර කියන්නේ කලහයයි. තනියා දෙයියෝ. අනිම ජීවත් වෙනවනම් ඔය මොකක්වත් නැහැ මොනම කචකචයක්වත් නැහැ තීන්නේ කන නැත්නම් නිකයි. ඉතින් අන්නේ විදිහේ මේ සදාචාරත්වක වගවීම තල්ලු කරන යනවා මොනම හේතුවක් නිසාවත්. තව කෙනෙක් එක්ක ඉඳ වෙනවයි කියලා කියන්නේ අර ඉතාමත්ම දුර්ලභ හුදේකලාව පාවා දෙන්නේ. අර ඉතාමත්ම දුර්ලභ විවේකේ පාවා දෙන්නේ.
හරි තාමත් දුර්ව විශ්‍රාම වීම පාවදෙනවා. මේ තාදී ගුණේ පවා හෙල්ලුම් කන්න පටන් ගන්නවා. හොඳට පුහුණු කෙරුවොත් ඒක වෙන්නේ නැහැ. නැත්නම් මේ ඇසුරේදී. ඒක නිසා මේ ධර්ම විචේ එන කෙනා මේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන් ඊගාවට යම් ප්‍රයත්නයකින්, යම් උත්සාහයකින් තමන්ට මේ අයින් කළ හැකි කෙලස් ටික අයින් කර ගන්න පුළුවන් නම් ඒ සඳහා පැමිණිච්ච වෙලාවේ කලබල වෙන්නේ නැහැ. නමුත් මතු සැලසුම් වලදී හැකි තාක් දුරට අන්නර විදියට සදාචාරාත්මක වගවීම හරහා ඒ තමන්ගේ සුයිරි භාවය, ඒ තමන්ගේ තියෙන විවේකය හුදෙකලා බවට උනන්දු වෙන. හැබැයි ඒ එවැනි මට්ටමකට සතිය ධම්ම විචේ වැඩි කි නැති කෙනාට හුදෙකලාව කියන්නේ දඬුවම. උද්දකලා වෙනකොටම බයක් ඇති වෙනවා. උද්දකලා වෙනකොටම පාළු ගතියක් ඇති වෙනවා. යාට සමග වාසය කරන සහචර පිරිස නැති නිසා. ඒකයි බටහිර රටවල වල අවුරුදු 55 60 වෙනකොට පෙන්ෂන් ගන්නකොට මහා බිහිතිකාවක්. මොකද පෙන්ෂන් ගත්තට පස්සේ මේ මනුස්සයාගේ වටිනාකමක් නැහැ. ඉතින් මේ මනුස්සයා අනිවාර්යයෙන්ම මහලු නිවසේකට තල්ලු කරලා දානවා. ඊට පස්සේ ඔය විද්‍යාව දිහා බලගෙන හරි ටෙලිවිෂන් දිහා බලගෙන හරි ඉන්නේ එකයි තියෙන්නේ. නිකන් අවලංගු කාසි වගේ. ඉතින් ඒක නිසා මේ මනුස්සයන්ට විශේෂ බීචිකාවක් එනවා රසවක් හැම ලොකු සතුටක් ඇති වෙනවා. රසයන් පෙන්ෂන් ගන්න දවසේ මහා බීචිකාවක් එනවා මොකද එයාට පේන්නේ රැහින් අයින් වුණා කොන් වුණා තනි වුණා වගේ. නමුත් අර තාදී ගුණේ පුරුදු කරලා තියෙන එකනට හම්බ වෙන්නේ ඒකේ අනිත් පැත්ත අන්නර වගේ තනි වෙනකොට විවේක වෙනකොට තමන්න මේ අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහලා නිශ්චය කරමින් සම්බන්ධ වෙනවට වැඩිය ආරාධනාවක් ආවොත් ඒ වැඩේ කරනවා. එහෙම නැත්නම් තමන්ටම අනුකම්පාවක් අවත් ඒ විතර කරනවා නැත්නම් පුළුවන් අන්තරම් පැත්තකට වෙන එක. ඉතින් මේක නිකන් කුසීත ගතියක්, කරදරීමක්, ප්‍රශ්නෙම් පැන යාමක් විදිහට පෙනුනට සාමාන්‍ය ලෝකයට බැලුනට පෙනුනට සරුවචනෙ සඳහන් කරලා තිනවා භාවනා ජීවිතයට අවශ්‍ය කරන විරිය සම්බොජ්ජංගේ වැඩෙන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේ තියෙන කෙනාටයි කියලා. නැත්තම් අපිට අපේ වැඩක් කරගන්න වෙලාවකුත් නැහැ, වීර්යකුත් නැහැ. මොකද හේතුව අපි නානා ප්‍රකම වලින් අපි හුරතල් කරගෙන නානා ප්‍රකෝලට හිත යොදාගෙන ගත කරන්න ගියාම අන්තිමට තමන්ගේ වීර්යයත් ඡේ වෙනවා, කාලයත් නැති වෙනවා. ඒ නිසා මේ වගේ ගලණයක් තියෙනවා. සත්‍යයෙන් ඉන්න කෙනාට තමයි මේ කන්න සුඛ ධර්ම තේරෙන්නේ. සත්‍යයෙන් ඉන්න කෙනාට තමයි මේ හරි යරදී මේ උචාවජ්‍ය අනවජ්‍ය ධර්ම තේරෙන්නේ. එයාට තමයි කුසල අකුසල තේරෙන්නේ. තම සාමාන්‍ය ලෝකයේ පැත්තෙන් බලනකොට ලෝකයා හිතන්නේ හොඳ නරක තේරිලා හරි වැරදි තේරුනාට පස්සේ තමයි සතිය වඩන්න ඕනේ. ඒ කියන්නේ හරි වැරදි තේරෙන එක බොහොම පුංචි වැඩක්. ඊට පස්සේ තමයි ඒ කියන්නේ හරි වැරදි තේරලා සදාචාර සම්පව වගබිනවා කියන්නේ සීලෙනේ. මේ සීලයට පස්සේ තමයි සමාධි භාවනා කරන්න ඕනේ, සතිය වඩන්න ඕනේ කියන එකයි සාමාන්‍ය ක්‍රමේ. නමුත් සර්වඥාන්සේ මෙතනදී පෙන්නනවා සති සම්පජඤ්ඤ සූත්‍රයේදී පෙන්නනවා ඊට විරුද්ධ නැත්නම් ඒකේ පටිච්ච සමුප්පාද ක්‍රමයේ සතිය තියෙන මනුස්සයාට විතරයි වැරද්ද නිවැරද්ද තේරෙන්නේ, සදාචාරාත්මක වගවීමක් තියෙන්නේ, හරි වැරදි දෙක තේරෙන්නේ. ඉතින් ඒක නිසා සතියෙන් තොරවත් එහෙම තියෙනා වගේ හැසිරෙනවා. නමුත් ඒක එච්චර මුල් බහගත්තු ගුණයක් නෙවෙයි. එච්චර යාදෙන ගුණයක් නෙවෙයි. සර්වචාන්සේ සති සම්පජඤ්ඤ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සති සම්පජඤ්ඤම් භික්ඛවේ අසති සති සම්පජඤ්ඤම් විපන් විප්පයුත්තස්ස හතෝපනිසං හෝති හිරොත්තප්පං කිය. මහණි යම් කිසි කෙනෙකුට සති සම්පජඤ්ඤය නැත්නම් නිකම් සිහිනුවන නැත්නම් එයාට බයලජ්ජා ඇති වෙන්න තියෙන මූලික පදනමවත් නැහැ කියන මූලික පදනම දෙදර්ලා තියෙනවා. බයලජ්ජා තියෙනවා නම් ඒ දඬුවමට බය නිසා. නමුත් සති සම්පජඤ්ඤම් භික්ඛවේ සති සති සම්පජඤ්ඤා සම්පයුත්තස හිරොත්තප්පං. යම් කෙනෙකුට සති සම්පජඤ්ඤය තියෙනවා නම් ඒක සම්ප්‍රයුක්ත නම් එයාට ඉබේම නොබෝ කලකින් තමන් කරන හැම දෙයකම තියෙන සදාචාරාත්මක වගකීම එන්න පටන් ගන්නවා. ඒ සදාචාරාත්මක වගකීම ආව ඒකට අපි බයලජ්‍ය දෙක කියලා කියන්නේ. අන්නේ බයලජ්‍ය දෙකෙන් තමයි යම් කිසි කෙනෙකුට කවදා හෝ ඉන්ද්‍රිය සංවරයක් ගන්න පුළුවන්.
හිරොත්තප්පං බික්කවේ අසති හිරොත්තප්පං බික්කවේ විපයුත්තස හතුබනි සංහෝති ඉන්ද්‍රිය සංවරෝ යම් කිරොණ බයලජ්ජ දෙක නැත්තම් බයලජ්ජ දෙකින් තොර නම් එයාගේ කවදාකවත් ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙන්න ඕනේ පදනමක් නැහැ කියලා තියෙනවා සති සම්පජඤ්ඤම් බික්කවේ හිරොත්තප්පං බික්කවේ සති හිරොත්තප්පං සම්පයුත්තස ඉන්ද්‍රිය සංවරෝ ඒ කෙනා තමන්ගේ සදාචාරත්ම වගකීම් පිළිබඳ අවදි භාවයකින් සත්‍යමත් භාවයකින් ගත කරන එක නන්ට ඉබේම ඉසලා එහෙම ඡන්දපරස ගති ඉන්ද්‍රංගේ අසංගර ගති තිබුණට කරගෙන කරගෙන යනකොට යාටම තේරෙන්නේ නැතු ඉබේම කී කරු කෙනෙක් බවට ඉන්ද්‍රංගේ සංවරයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ ඉන්ද්‍රිය සංවරය තමයි සීලයට ආසන්න කාරණා. නිසා සීලය හරහා එන සතිය හරහා සති මේ බයිලජ්ජ දෙක හරහා ඉන්ද්‍රිය සංවරය හරහා සීලය සම්බන්ධ වෙනවා. ඒ වාගේම තමයි මේ ඉන්ද්‍රිය සංවරයෙන් තමන් කළ යුතු නොකළ යුතු යහපත් අයහපත් දේ තේරුම් ගත්තට පස්සේ ඒ අනුව ජීවිතේ හඩ ගහගන්නේ නැති කෙනෙකුට කවදාකවත් භාවනාවට වෙලා හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම භාවනා ඉඳගත්තට හිතේ කවදාකවත් අර ඉදිරියට යන ආධ්‍යාත්මික ශක්තිය නැහැ. එක්ක නිඳට වැටෙනවා එක්ක විචිප්ත වෙනවා. ඒක නිසා ඒක අර ආජීවයයි නැත්තම් ඉන්ද්‍රිය සංවරය බයිලජ්ජ දෙක සීලේ වගේ ආජීවයයි මේ වීර්යයයි අතර පුදුම සම්බන්ධයක් මේ සම්බොජ්ජංග ධර්ම වලට යනකොට කෙනෙකුට හම්බ වෙනවා ඒ පෙත ඒ ක්‍රමය යම් කිසි කෙනෙක් තේරුම් ගන්න නැතුව තමන්ගේ ඇවතුම් පැවතුම් වල කිසි වෙනසක් නොකර ඔය කොච්චර සතිය වඩන්න ගියත් සතියෙන් දෙන වඩා හොඳ අවස්ථාව තේරුම් ගන්නමින් තමන් කීකරු වෙන්නේ නැත්තම් ඇති ඒකාන්ත මේ පුද්ගලයාට ඉදිරි ගමනට අවශ්‍ය වීර්ය නැතිකම ජී ගමනට ඇති කුසීතකම ඉදිරි ගමනට තියෙන තල්ලුව නැති ගතිය තේරෙන පටන් ගන්න එක තැන කරකවෙනවා මෙත් ඇහි වෙනවයි කියලා කියනවා භාවනා එක තැන කරකවෙනවා ඒ නිසා එක තැන කරකවෙනවා නම් උග දෙනෙක් හිතන විදිහට මෙනේ නොකරන නිසා හෝ පෙරපින් නැති නිසා හෝ එහෙම නැත්නම් හරි ගුරුවරයා හම්බෙච්ච නැති නිසා හෝ තමන්ට අවශ්‍ය හරි කර්මස්ථානයේ නැති නිසා හෝ වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් නිතරම සලකා බලන්න ඕනේ මගේ ආජීවය, මගේ ඇවතුම් පැවතුම්, කායික වාචික ක්‍රියාවල යම් පැත්තකින් පරිසද්ද කරගන්න පුළුවන්. පරිසද්ද කරගන්න පුළුවන් නම් ඒකෙන් ලොකු හිතාගන්න බැරි විදිය හරියට මේ හිස් කලයකට වතුර පුරවා හිට මිනිහා වතුර ඇදිල්ල නතර කරලා අර කලයේ තියෙන හිලහ වහන්න හදනවා වගේ වහපු ගමන් හරික වතුර එක තියෙන පටන් ගන්නවා. අමතර සම්බන්ධයක් තියෙන්නේ දෙන්නේකට මේ මූල ධර්මයේ සමානව ක්‍රියාත්මක කරන්න. මම මතකයි ඒ පාවකල ඉන්න වෙලාවේදී මම කමටහන් සුද්ධ කරන්න ගියා. යනකම් හැමදාම මට ඉතලේ සුදු හම්රවිල වාඩි වෙලා කමටහන් දෙනවා පුදුම ගෞරවයක් තියෙනවා. පුදුමාකාර විදිහේ මේ ධර්මයට අපකප්ප වෙලා වැඩ කරන ගතියක් තියෙනවා. මොකද හැමදාම භාවනාවේදී කයි කිසිම දියුණුවක් නැහැ වික්ෂිප්තයි. මේක ලස්සනට සායරට අවිල්ල කියන ඔච්චර බිලිවට භාවනා කරත් මොන જાති කිරවකත් හිත එකඟ වෙන්නේ නැහැ. ඒ මේ নানা ආකාර විදිහට විසිරෙනවා කියන. ඉතින් මම එක දවසක් මම ඒත් එක්ක මම යන්නේ මං සායරට වාර්තා කරලා පස්සේ ඉතින් සායරට කියනවා මම මේ පාවොක්‍රමිය උගන්වනවා කියලා මිනිස්සු নানা ආකාර ක්‍රම දාන්න හදනවා. පාවොක්‍රමිය කියලා එකක් ඇත්තේ නැහැ. අපිට ඒ කර්ම යෝගාවචරයේ හැකියට ඕනේ කමඨාන සුද්ධ කරලා දෙන්නේ මේ ඔක්කොටම හරියන එක ක්‍රමයක් නැහැ. දැක්කනේ ඉතින් මේ සුදු මහඳුරෝ මට පේන්නේ යාගේ සීලයේ දෝෂයක් තියෙනවා. හයියෙන් භාවනා කරනවා, හයියෙන් මේ ගෞරව කරනවා, පොත්පත් කියවනවා, සක්මන් කරනවා, ඔක්කොම කරනවා. නමුත් මොකද්ද සීලේක දෝෂයක් තියෙන ඉතින් කොච්චර කෙරුවක් අත්තට භාවනාව අර අවතුම් පැවතුම් වල වචනයේ එහෙම නැත්නම් ක්‍රියාවල තියෙන අඩුවමක් නැතුව මේ කලීර කොච්චර වතුරක් කරුවත් හරියන්නේ නැහැ. ඒක නිසා භාවනා සර වැඩමුළුවක් සකස් කරනකොට මුලින්ම කියනවා මේකට මෙන්න මේ අවතුම් පැවතුම් ටික ඕනේ. ඒ වැඩි කතාබහ කරන්න යන්න එපා. කතා කරපුවාම කලෙහි හිල්ලෙනවා. එනද අනවශ්‍ය වැඩ වලට අත දාන්න යන්න එපා. එතකොටත් තමන්ගේ කලෙහි හිල්ලෙනවා. ඒක කොච්චර වැක්කරොක්වත් අල්ලන්නේ නැහැ. ඒ නිසා පින් කරන්න දඟලන්න එපා. පව නොකර ඉන්න එකයි තියෙන්නේ. එතන තමයි කායික වාචික ක්‍රියා පුළුවන්තර නතර කරගෙන තමන් කරන හැම දෙයකින්ම කාට හරි නරකක් වැඩක් වෙන්න පුළුවන් නිසා කළ යුතුම තමන්ට පැවරිච්ච ආරාධනාවක් ආපු වැඩ කරන මිස අනික හැම වෙලාවෙදීම පුළුවන් තරම්
ඒ තමන් චේතනාපූර්ව කරන වැඩේ හිත තියාගෙන ඉන්නව නැත්නම් සක්මනක වම දකුණු වශයෙන් හිත තියාගෙන ඉන්නව නැත්නම් ආශස් පස්සාවේ හිත තබා ගැනීම බොහොම සාරල බොහොම ඍජු පෙතකට වැටෙනවා. අන්න එහෙම ආජීවයේ හරහා යම් කිසි කෙනෙකුට මේ භාවනාවේ ගැම්ම උනන්දුව කුසල ඡන්දෙ වැඩෙන්න පටන් අරගත්තොත් ඒකට තමයි මේ විරිය සම්බොජ්ජන්දී කියන්නේ. ඒ නිසා යම් වෙලාවක තමන්ට මේ සදාචාරාත්මක වක්කීම නැතුව ඔලමුල තාලෙට රූප බලන්න තියෙන ආසාව, ශබ්ද බලන්න තියෙන ආසාව, ගන්ධ රස පහස් කරන තියෙන ආසාව මතුවෙනවා කියන එක යෝගාචරයේ පාළනේ නෙවෙයි තියෙන්නේ. ඒ නිසා ධම්මවිජ්ජ සම්බොජ්ජන්ගේ නැතිවෙන්නේ ඉඩ තියෙනවා. නැතිකොට දැනගන්න ඕනේ මට මේක නැති වුණා. ඒකට ආසන්න හේතුව සමහර වෙලාවට ඉඳපු ගමන් ඔය මොකක් හරි එකක් තියෙන බලන තියෙන ආසාව ඇති වෙනවා. ආහන්න තියෙන ආසාව ඇති වෙනවා. එතකොට තීරුම් අරගන්න ඕනේ ධම්මවිචේ ගැන ඉගෙන ගන්න එක නැතිලාවත් දැනගන්න. නැතිලාවත් දැනගන්න. ඊට පස්සේ ආයෙත් තමන්ට අනිමං කරගත්ත වැඩක් ඔච්චර වතුරු දහහක් අදලා කලේ බින්ද ගත්තා වගේ කඩාගත්ත නේද කියලා ආයෙත් ධම්මවිචේ හත ගන්නකොට අනුප්පන්නා ධම්මවිචේ සම්බොජ්ජංගම් උප්පාදෝ තිතංච පජානාති. දැන් ආයෙත් තමන්ට තේරෙනවා භවනාත් හරි තමන්ට ආත්ම විශ්වාසයත් පහළ වෙලා ජයග්‍රහී විදිහට ඉදිරියට යන්න පුළුවන් වෙන විදිහට මේ හිතේ ධර්මයේ පිළිබඳව විචක්ෂණ ඥානෙ පහළ වෙනවා. අනිව වැරදි රාශියක් කරලා තමයි කවදාහරි යෝගාවචරී කෙනෙකුගේ උපදෙස් රහිතව දී ඇති වාතාවරණයකදී තමන් මේ ගොඩනගාගත්ත දියුණු කරගත්ත හරි වැරදි දන්න ගතිය මයිලජ්ජ ඇති කරන ගන්න ගතිය හීන ප්‍රණීත දන්න ගතිය අඛණ්ඩව භාවනාව පරිපූර්ණී හොචි කියන දියුණු වෙන්න යන හදනවා කියනකොට දහස්වර අත්තරදලා තියෙනවා. අන්නේ අත්තරදි සිදු වෙන වෙලාවේදී පරිසරයේ ඒ පුදුලට හෙලා තලා කතා කරනවා. එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් නෙවෙයි මේ වචර කොච්චර යෝගාවචර කියලා කිව්වත් මේ බලන්න මේ වැරද්ද දිකට කරනවා කියලා නිතරම අර ඒ යෝගාවචර කමෙන් දමලා ගන්නවා. නමුත් සත්පුරුෂයා මේකේ අමාරුව දන්න කෙනා දන්නවා මේ මිනිස්සු ඇතුළත යම් ප්‍රයත්නයක් ගන්නවා. ඒ වුණාට හිතේ තියෙන අර චාරයක් නැතිකම කාමීදී නාතාව වංචනික ගති නිසා මෙයාව අරගෙන යනවා. නාය කඩාගෙන නාය තහන් නැති වැඩගෙන මේ හරකෙක් වගේ යනවා. ඊට පස්සේ ආයෙත් ඇවිල්ලා පශ්චාත්තාපය. අන්න ඒ වෙලාවේදී එවැනි කෙනෙකුට උදව් කරන්න පුළුවන් වෙන්නේ මේ භාවනාවේ මේ මට්ටම ඉක්මවපු කෙනෙකුට විතරයි. එහෙම නැත්නම් ලෝකයා ගණන් ගන්නේ භාවනා කරන්න ගිය ගමන් මිනිහා කෙලින් ගියත් පරිදි ඇදට ගියත් පරිදි මොන જાති කෙරුවක්වත් භාවනා යෝගාවචරික ඉන්ඩෝරේ මෙහෙමයි කියලා ලෝකයා එන්නට පටන් අරගනවා අපට කියලා දෙන්නේ. ඒ කියලා දෙන එකට අනුව ගියොත් ඒ ඔක්කොම සන්තෝෂ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා යම් ප්‍රමාණයක් Tamanට අත්තරදි කරන්න සිද්ධ වෙනවා. ඒක පුළුවන් තරම් දන්න කියන කෙනෙක්. Tamanට වැඩි දියුණු කෙනෙක් එක්ක සාකච්ඡා කරුවොත් ඒ පුද්ගලයා කවදාකවත් මේක වැරදි දකින්න හදන්නේ නැහැ. දකින්න අබ්බමල් රේණුකාරි මනස දවසින් දවස දියුණු වෙනවා කියලා. මේක තමයි කල්යාණ මිත්‍රෙක් වෙන්නේ. ඉතින් තමන් අපි හිතමු මේ ධම්මවිචේ සම්බොජ්ජන්ගේ ඇති කරගත්තයි කියලා. අර කල්යාණ මිත්‍යා කීරදී උපාර තමයි තේරුණයි කියලා. ඉතින් ඒ පුද්ගලයා ඊට පස්සේ මේ බාහිර ශාසනය සලකලා එයා අනුන්ට උදව් කරනවා. කවදාකවත් ආය ලාභය සත්කාරය සම්මානයක් නැතුව ඒ මොකද තමන්ට උදව් කරපු කෙනාට ආය නැවත උදව් කරන්න හම්බ වෙන්නේ නැහැ. උදව් කරන්න වෙන්නේ නැවතත් මේ ශාසනයට එන බණට භාවනාවට එන අයට පුළුවන් තරම් අනුකම්පා කරලා මේකේ බය වෙන්න එපා. මේ ධම්මවිචේ සම්බොජ්ජගේ හැදෙන්නට සෑහෙන අත්තරදි වෙනවා. නමුත් මේ අත්තරදි ඕනාමි කරන නෙමෙයි සීද්ධ වෙනදී. අන්න එතනදී ඔය ගියාට ධම්මවිචේ ආයේ එනවා. බය වෙන්න එපා සතියෙන් ඉන්න කියලා මේ මම හිතන්නේ අටුවා කතා එහෙම කියවනකොට බුදුමාකාර නිදර්ශන පෙන්ලා තිනවා. ඒ කොච්චර වැරදුනත් හිත වට ගන්න එපා. කුසල ඡන්දෙ නැති කර ගන්න එපා. නැවත නැවත කරන්න. කරනකොට කවදා හරි තමන්ටම තමන්ගේ කර්මසාවිදී අනුකොඩේ ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට මේ ධම්මවිචේ සම්බොජ්ජංගය තමන් තුල කවුරුත් කියලා දෙන්නේ නැතුව කරන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ පුද්ගලට ඒත් එක අප්‍රචද්ද ධෛර්යයක් එනවා. ඕන දෙයක් ආවම දරා කියාගෙන යෑමේ හැකියාව. ඒ ශක්තියක් එන්න පටන් අර ගන්නවා. එචී එතකොට තමයි මේ යෝගාවචරයට මේ වෙන ලෝකේ ජීවත් වෙනකොට හම්බෙන ඥානියක් මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ හදනකොට මේ සදාචාරය හරහා
සදාචාරත්ව වගවීම හරහා ලැබෙන ඥානෙත් අතර විශාල වෙනසක් තියෙනවා. සරුවචන සඳහන් කළා තියෙනවා මේ ශාන්ත දාන්ත ඇතා පිටට රජෙක්ුණත් නගිනවයි කියලා. මංගලහත්ති රාජයාකට ගන්නේ හොඳ කීකරු ඇතේ. ඒක මන්ද කිපිලා දඟලන්නේම පටන් අරගත්තොත් කවදාකවත් රජ කෙනෙක් ගොඩ වෙන්නේ නැහැ. අශ්වික්ුණත් හොඳට කීකරු නම් ආජානීය නම් රාජකීය හස්තියා විදිහට අශ්වා විදිහට ගන්නා මිසක් හයිය තිබුණු පණියට රජ කෙනෙක් පාවිච්චි කරගන්නේ නැහැ. ඒක නිසා තමංගේ අරියත් භාවයට සුදුසු වෙනකොට හැම වෙලාවෙම ඒ තියෙන පවට බය ලැජ්ජගති එන්න වැඩෙන්න ඕනේ. ඒක කෙලෝරක්ම නැහැ. ඒ බලාන යනකොට හොයාන යනකොට තියෙනවා රහත් භාවයේ සඳ අපිට යම් ප්‍රමාණයක සදාචාරත්ම වගකීමක් ඕනේ. ඊට වැඩි වගකීමක් ඕනේ පසේ බුදු භාවයේ සඳ. ඊටත් වැඩි වගකීමක් ඕනේ සම්මා සම්බුද්ධත්වය හරහා. සම්මා සම්බුදුරජාණන් කෙනෙක් ඒ සඳහා පාරමිතා පුරනකොට උන්වහන්සේ වග වෙනවයි කියනවා. මම කවදා හරි බුදු වුණොත් මම ප්‍රත්‍ය කරගෙන කිසි කෙනෙකුට මොනම විදියකින්වත් අකුසලයක් කරගන්න දෙන්නේ නැහැ කියලා. මාව හේතු කරන කවුරු හරි අකුසලයක් කළොත් ඒකට මම වග කියනවා. උන්වහන්සේගේ ඇවතුම් පැවතුම් තාදී ගුණය සදාචාරාත්මක වගකීමේ මිනිස්සුන්ගේ ඇසුරේ හැම වෙලාවෙම බලන්නේ මේ මනස කොච්චර දුර්දාන්තයක් වුණත් එවන්සර මේ ਸਰුවත්ඥාන්සිය දැකලා නරක හිත පහල වුණා නම් ඒක ਸਰුවත්ඥාන්වහන්සේගේ චරිතයට කැළලක්. උන්වහන්සේ ඒ චරිතයට සම්බන්ධ වෙන්නේ මං සම්බන්ධ කරන කිසි කෙනෙකුට අකුසලයක් කරන්න බෑ කියලා. ඒක සාමාන්‍ය අවශ්‍ය නෑ අරියත්වයේ සඳහා. අරියත්වයේ සඳහා කෙලෙස් වාසනා තුනට කමන්නේ යම් ප්‍රමාණයක් කෙලෙස් අයින් කරපුවම තමන්ගේ වැඩේ ඉවර කරනවා නම් ਸਰුවත්ඥාන්වහන්සේ නමක් කියලා කියන්නේ එහෙම ඒ තමංග වැඩි ඉවර කරගන්න එකක් නෙවෙයි අනුන් කෙරෙහි අද අනුකම්පාවක් තියෙන්නේ ඔතන ඒ රහස තියෙන්නෙම ඒ සදාචාරාත්මක වගවීමමයි. සරුවචනාංශේ කරා පැමිණෙන හැම කෙනෙකුගේ හැසිරීමට තමංගේ හැසිරීමට වගේ වග වෙන ගතියක් පේනතියි. ඒක දවසක් ඒ ලොකු ස්වාමීන් වහන්සේ ළඟට ආවිලා ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙක් භාවනා අහලා මේක ලොකු අනුගාමික ගියයි කිව්වහම ඉති ලොකු බලාපොරොත්තුන් ඇවිල්ලා තියෙනවා. නමුත් එයාගේ ප්‍රශ්න විසඳිලා නැහැ. ආ යනකොට කිව්වලු ඒ හම්සුගාට ගියත් වැඩි හරි ගියේ නැණි කියලා ඒ කී කියා ගිහිල්ලා තියෙනවා. ඉතින් කවුද ඇහිල්ල ලොකු සාන්තර කියලා තියෙනවා. ආවල් කෙන ආවා ලොකු බලාපොරොත්තුක් ඇවිල්ලා තියෙනවා. ඔබ වහන්සේගෙන් ප්‍රශ්න විසඳිලා මුත්‍ය ඔබ වහන්සේ කෙන බලාපොරොත්තු සුන් කරගෙන ගියේ කියලා. ඊට පස්සේ බලවා මේ බුදුහාමුදුරු හිටියනම් උන්දගේ ප්‍රශ්න කොහොම හරි උත්තරයක් දෙනවනේ මට බෑනේ කිව්වා. එච්චරයි. හදාකත් ඒ මනුස්සයා මේ මට දොස් කියලා ගියේක එයාගේ නරකයක් නෙවෙයි මගේ නොදැනුවත් වුණා මට බැරි වුණා ඒ මනුස්සයාට අවශ්‍ය දෙන්නේ ඉතින් බුදු කෙනෙක් වුණා නම් බුදුහාමුදුරුවෝ ওই වැඩේ වෙන්න දෙන්නේ නැහැ එයාචා විටිපස්සෙන් ගිහිල්ලා හරි ගමන්නේ අවශ්‍යතාවය සපුරලා දෙනවා කියලා ඒ අර ඒ සදාචාරාත්මක වගීමේ අන්තිම සියුම්ම සංවේදීම පුරුෂයා විදිහට මම දැක්කේ ඥානාරාම ස්වාමීන් වහන්සේ. ඒක හිතා ගන්න බෑ. උන්වහන්සේත් කතා කරනකොට ඇසුරු කරනකොට උන්වහන්සේ මොකක් දිගේද මේ හැසිරීම පවත්න්නේ කියලා මොකක් මුල් කරගෙනද මේ හැසිරීම පවත්න්නේ කියලා හිතා ගන්න බෑ. ඉතින් කියනකොට කියන වචනෙන් නම මේ දේවල් කරන්න ගිහිල්ලා දිනුවත් පරිදුමත් ඒක නෙවෙයි ප්‍රශ්නේ. අපි යමකට ගහපා දීලා ඒක තමන් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඒ වෙනත්නම් අනුන්ට වැඩි ඉක්මනට වැඩ කරලා පෙන්වන්න පුළුවන් ඒක නෙවෙයි ප්‍රශ්නේ. අපි මරුණට පස්සේ ඉතුරු වෙන ආදර්ශය ගැන පොඩ්ඩක් කල්පනා කරන්න දී කිව්වා. එච්චරයි ඉතුරු වෙන්නේ. අපි මේ ඉන්නකන් නටල මැරලේ. නමුත් ඉතුරු වුණාට පස්සේ ආදර්ශය ගැන කල්පනා කරන්න කිව්වා ජය පරාජය නෙවෙයි. හැසදී ඉතුරු වෙන මේකට කියනවා මේ ගුණ චරිතේ ආදර්ශේ එච්චරයි බලන්නේ. මේ නිසා හැම වෙලාවෙම විච්ච හැම සිද්ධියකදීම දිනුව නෙමෙයි ප්‍රශ්න තියනේ සිද්ධිය මට මීට වැඩිය හොඳින් කරන්න අවස්ථාවක් තිබුණාද? ඒක මම පැහැර හැරියද කියන එක පිළිබඳ වේචින වගවීම නිසා සිද්ධිය අධ්‍යා බලන්නේ වෙනකොට එකකින් අතිරේක ලාභ ලබන්න එහෙම නැත්නම් අවස්ථාවාදීව සිද්ධිය වශයට ගන්න නෙවෙයි මේ සිද්ධිය මට භික්ෂුවක් විදියට තෙරුණාංශ කෙනෙක් විදියට මට පුළුවන්ද මේ කිසියම් අතුරු ආන්තරාවක් ඉතුරු කරන්න නැතුව කැලලක් ඇති කරන්න තියෙන කරන්න කියන එක දැන් ඊයේ සාර්ථක වුණාට ඊග ඒ වැඩේම හෙට කරනකොට අච්චරයක්වත් පීදන්නේ නැතුව අච්චරයක්වත්
චිත්ත පීඩය එන්නට විදිහට ඒ කරණ තියෙන උනන්දු නිසා ඒ දල්වාගත් වීරිය රහත් උනත් ඉවර වෙන්නේ නැහැ. අපි හිතන රහත් උනන පස්සේ වැඩ ඉවර යථාදින්න කියලා එහෙම එකක් නැති නේ. ඊට පස්සේ බාහිර සාසනය වෙනුවෙන් ඒ කටයුතු කරනකොට රහත් උනත් ඉවර කරන්න නැති වීරියක් එන්න පටන් ගන්නවා. ඒකෙ ඉන්නේ මේ අර කන්න සුඛ ධර්ම අවබෝධ කිරීමල තියෙන සංවේදීකම නිසා. ඒකට සරුවච්චන් ආංශේ දීපු ආදර්ශේ කවම කවදාකවත් ඉන් පහල කෙනෙකුට 100ක් අංග සම්පූර්ණ කරන්න බෑ. සාහිත්‍ය සංසදේ පුළුවන් තරම් උත්සාහ කරලා තිනවා කිට්ටු කරන්න බෑ. ඒ මා විශාල අධිරාජ්‍යවාදී වෙනසක් බුදුහමරෝ ගාව තිබිලා තිනවා පුද්ගලන් එක ඇසුරු කිරීමේදී. ඉතින් ඊට පස්සේ තමයි මහා අසුමා ශාවකයන් වහන්සේලාගෙන් ගිහිල්ලා පුරුතඥන කෙනා ඒ කන්න සුක්ඛ ධර්ම අවබෝධ කරනකොට තේරුම් අරගන්නේ දවල් මිගිල් රෑ දන්ියල් සෙල්ලම. මිනිසුන්ගේ පෙයින්ද කන්න සුඛ ධර්ම කියනෝගේ පෙන්ුණාට මේ පිටිපස්ස හැරිච්චාම ලැජ්ජ නැතුව වැඩ කරනවා. ඒක පිළිබඳව යෝගාවචරයා මේ ಗುಣ තමයි ළඟ තියෙනවා කියලා ඉච්චරනම පශ්චාත්තාප විය යුතු නෑ. මොකද ඒක අරහ තමයි අපිට තේරුම් ගන්න පුළුවන් ඉන්නේ මේට වඩා හොඳින් කළ හැකි ක්‍රමයක් තියෙනවා කියලා. අන්නේ ක්‍රමයේ සඳහා බලාපොරොත්තු වෙන මිනිස්යා තුල දැල්වගත්ත වීරිය හොඳේදිත් නරකෙදිත් හරියෑමෙදිත් පෙරතමකේ ජයග්‍රහණදී පරාද හැම තැනකම බලන් ඉන්නවා මේක වෙහිට වඩා හොඳින් කිරීමේ ක්‍රමයක් කියලා. ඉකේ බුරුම ස්වාමීන් වහන්සේ ගාවත් ඒ පන්දි ස්වාමීන් වහන්සේ ගාවත් වැඩ කරනකොට තියෙනවා කිසිම දවසක දැන් වැඩේ ඉවරයි කියලා හැඟීමක් නැහැ. හැම වෙලාවෙම බලන මීට වඩා හොඳින් කිරීමේ හැකියාව. ඉතින් ඒක නිසා නිතරම අවදි ගතියකින් ගත කරන්න. අන්නේ විද්‍ය සම්බොජ්ජංගේදී ඒ ධම්මවිචය හරහා ඇති වෙන විරිය සම්පෝඥංගේදී මුලින් මෙච්චරම මේ සූක්ෂම භාවයක් දක්ලා නෙවෙයි මේ ජීවිතය කැප කරලා පැවිදි වෙලා භාවනා කරන්නේ. ඉතින් හරි හරි විදමකින් වැය කිරීමකින් ප්‍රයත්නයකින් ආයාසයකින් පටන් අරගන්නවා. ඔව් කවදා හරි අපේ මේ තේරවාද සම්ප්‍රදාය තියෙන වචනේ පාවිච්චි කරනොත් තිරුණාංශ කියලා කියන්නේ මේ ශිල්පී ස්ථාවර වුණා. මේ ශිල්පී කියලා කියන්නේ තාදී ගුණය ඇති කිරීම සඳහා දැන් දන්නවා. ඒකල යුත්තේ එකම දේ මේ තාදී ගුණය ඇති කරගන්න එකයි නොසලන ගුණය නැත්නම් මේ අකම්පිය භාවය ඇති කරගන්න එකයි එහෙවුකම ඇති කරගන්න එකයි. ඒ සඳහා වැඩ කළත් නොකළත් සත්පුරුෂේ කවුනත් අසත්පුරුෂේ කවුනත් මේ සඳහා කරන්න ඕනේ කියලා ඒ සාසනික හැඟීම ඇති වුණාට පස්සේ ඒ යෝගාවචරය මේ භාවනාවට හරි ගියා වැරදුනා සක්මන හොඳයි පරියන්කේ හොඳ නැහැ යෝසීරම ඒ ඉස්සර කර තිබුණු අගයන් ආඩම්බරයෙන් අයින් කරලා නිතිපතා ඒක චාරිත්‍රානුකූලව කරන්න පටන් ගන්නවා. එතකොට ඒ වීර්ය චෛතසිකේ නැත්නම් වීර්ය සම්පොජ්ජංගේ පවා බුදුම විදියට අපි කියන්නේ අනායාසයෙන් කරනවායි කිය. ආයාසයෙන් පටන් ගන්නත් ඒක අනායාසයෙන් කරනවා. ඉතින් ඒ ධම්ම විචාරා මේ වීර්යට ආවත් අනායාසයෙන් කරන්න පටන් අරගත්තත් ඒ හදාගන්න සම්පොජ්ජංගේ අන්තිමට ඒ එවැනි ಗುಣ නැති එවැනි සදාචාරාත්මක වකිමක් නැති කෙනෙක් ඉදිරියේදී කවදාකවත් මවාපාන්න කවදාකවත් තේරුම් ගන්න උත්සාහ කරන්න යන්නේ නැහැ. උඹලඟ මේ කිසිම දෙයකට චාරයක් නැහැ සදාචාරයක් නැහැ ඔක්කොම කරනවා කියලා තේරුම් අරගන්න බන්න ඔතන තමයි මං හිටියේ. ඕක තමයි ඒ මේ දේ දන්නේ නැතුව කෙරුවොත් ඒ මනස අවස්ථාවාදීක් වෙනවා. ඒ නිසා මේකෙන් තමන් ආදර්ශයක් ගන්නවා මිස ඒක මේ අර සති සම්බොජ්ජංගේ වගේ සර්වචනන්සේ විචාර කරන්නේ තන වඩා ගන්නාලද මේ සදාචාරය තන වඩා ගන්නාලද මේ පවට ලැජ්ජාව සබය කවදාහකවත් අනුන්ට අඟවන තාලෙට තමන් උසස් කරගන්න අනුන් පහත් කරගන්න සලකන්නේ ඒක විවේකීව ඇති කරගන්නවා. මම දැක්කේ පුද්ගලිකව තමන් ළඟ අත්තරද්දක් වෙන වෙලාවක් තියෙනවා. නැත්තම් තමන්ගෙන් කොච්චර සතුටුමත් වෙන්න ගියත් අඩුපාඩු වෙන වෙලාවක්. අන්න ඒ වෙලාවල් තේරුම් අරගන්නවා තමන්ගේ මනුස්සකම මතුවෙන්නේ එතන තමයි. මේක ලස්සනට කියලා තිබුණා මේ මම දැන්නේ කවුද කිව්වේ කියලා කතෝලික ෆාදර් කෙනෙක්. එයා කියලා තිබුණා මේ සදාචාරය ඒක නම් හිතුව කොයි එකටත් වළංගුයි. සදාචාරය ගැන කතා කරනකොට මිනිස්සෙක් ආධ්‍යාත්මික අත්දැකීම් ලබා ගන්න පටන් ගන්නා වූ මේ ආධ්‍යාත්මික ජීවිතය ආධ්‍යාත්මික පුරුෂයෙක් තුළින් මනුස්සත්වයේ මතුවෙන තැන දක්වාම යන්න ඕනේ කියලා.
මනුස්ස අඩුපාඩුකම් සහිත බුද්ධලේ කාර්යත්ම ලබා ගන්න ගියාම සතිය වඩනවා, සමාධිය වඩනවා, ප්‍රඥා වඩනවානේ. සතිය වැඩිනව නම් හොඳයි, සමාධිය වැඩිනව හොඳයි, ප්‍රඥා වැඩිනව හොඳයි. මේක එකතු කර එකතු කර කර යනවා. ඊයර පස්සේ ඒක තැනකදී ආඩ තේරෙනවා මේක වැදුවත් නැතත් මනුස්සයා තුළ ආධ්‍යාත්මයක් තියෙනවා. ඊට පස්සේ මනසේ තියෙන එකම ගුණය තමයි වැරද්දට සමාව දෙන එක. ඒකේ පළවෙනිම ආදර්ශය තමයි තමන්ට වරදින තැන. එතකොට දිනු අන්න මනුස්සකම මත වෙනවා. දැන් ආධ්‍යාත්මික පුරුෂේ ආධ්‍යාත්මය මුල් කරගත්ත එක්කෙනෙක් මනුස්සකමටපත් වෙන්නේ අත්තරදහරා. එතකොට තමන්ගේ හෝ අනුන්ගේ අත්තරද්දර යම් කෙනෙක් දක්වන ආකල්පයෙන් තමයි උගලේ මෝරලාස් නැද්ද කියලා තේරෙන්නේ. අපේ සිංහල ඉතිහාසය සඳහන් කරලා තියෙනවා එලා රජුරෝ කියලා කියන්නේ බොහෝම මේ සාධාරණ රජ කෙනෙක් කියලා. කෝතනගරි රටේ යමුණු කුමාරයා එතකොට ඔය බලේ අරගෙන තිබුණා. රාවන්තිච්ච රජුරු කැලණියට සීමා වෙලා හිටියා. ඔය උතුරුනැගෙනහිර පාලනය කර තියෙන එලාර්කින් බොහොම බලවත් ප්‍රතාපවත් රජ කෙනෙක්. ඒ රජුරු කියලා තිබුණාලු කවිසාරි රාජ්‍ය දහනිය කාටට අසාධාරණයක් වුණොත් ගාන්ටරේ ගහන්නේ කියලා. අහපු ගමන් රජුරු ඇවිල්ලිවල අහලා එතෙන් ජීම සාධාරණ ඉෂ්ට කරලා දෙනවා. දවසක් රජුරුන්ගේ කුමාරයා මුද ලස්සන අස්වකරත් එක්ක අරගෙන යනකොට දෙනක් එක්ක හිටව හරප්පටි යට කරගෙන මරලා ගිහලා තියෙනවා. ඊට පස්සේ දෙන ඇවිල්ලා ගැවුවලු කාණ්ඩය. කියන කතාව හැටියට. රජුරෝ විමසලා බලනකොට ආරංචිනාලු මේ දෙනගේ කිරි පැටියා, පොඩි පැටියා මේ තමන්ගේ පුතා කරත් එකට යටගෙන ගියායි කියලා. ඊට පස්සේ තමන්ගේ පුතා කරත් එකට යට කරලා මැරුවා. අපිට තුනේ පන්ති පොතක විතර මට මතකයි කියලා තියෙනවා. ඒ වගේ වැරද්දක් දිහා බලනකොට අරයාගේ මෙයාගේ මොකුත් නැතුව මේක සාධාරණව බලන්න පුළුවන් වෙන්න තමන්ගේ අත්තරදිත් අනුන්ගේ අත්තරදිත් මේ ධර්ම විචේත දාලා බලන්න නම් මේ manussකම ඉස්මතු වෙන තැන තමයි වර්ධනය කරන්නේ. වැරද්දදී තමයි මේ ප්‍රകൃතිය මතුවේ. ඒ නිසා මේ කොච්චර ධර්ම විචේ වැඩුවත් කොච්චර වීර්ය වැඩුවත් මේ යෝගාචර කතාවත් හිතන්නේ ඊට පස්සේ මගේ ඇතින් වර්ධින්නේ නැහැ කියලා. මේ ඒත් එක වරහන් ඇතුලේ දාන්න වෙනවා වැරදි නොවන විදිහට කටයුතු කරන්න. ඒ සඳහා ජීවන දර්ශනේ හදා ගන්න. නමුත් තමන්ගේ හෝ අනුන් වෙන සෑම වැරද්දකින් බිනු ඔක තමයි මනුෂ්‍යකම කියන්නේ. ඒකට දක්වන ප්‍රතිචාරයෙන් තමයි අපේ ගමන තීන්දු වෙන්නේ. නිසා තමන්ගේ වැරද්දක් දැක්කත් අනුන්ගේ වැරද්දක් දැක්කත් ඒ පුද්ගලයා දකිනවා මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නකම් 100ට 100ක් කාටවත් කරන්න බෑ. ඒ නිසා වැරදුණයි කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් තමන් ඇසුරු කරන එකනගේ වැරද්දක් තියෙනවායි කියලා ඒ මනුෂ්‍යයා පිළිබඳ පහත් කරලා නීච කරලා කතා කරන්න යන්නෙත් නැහැ. හැබැයි මේ පුද්ගලයා වැරදි වලට යන පුද්ගලයෙක් නම් හිමීට පැත්තකටලා තමන් සත්පුරුෂෙන් ආශ්‍රයට අනේක තියෙනවා. ඒ නිසා භාවනා ජීවිතයේදී යෝගාවචරයට යම් දවසක තේරෙන පටන් අරගත්තොත් තමන් මේ කරගෙන ගිය වැඩ පිළිවෙල නිසා දැන් හොඳ පැත්ත වැඩි, නරක පැත්ත අඩුයි. හැබැයි නරක තියෙනවායි කියලා මේ යෝගාවචරයේ නරක හැම එකක්ම, මතුවෙන හැම එකක්ම මනුෂ්‍යකම අවබෝධ කිරීමේ ලකුණක් කරගන්නවා මිස මම අංග සම්පූර්ණ හොඳ මිනිස්සෙක් අනුමුත් මං වාගේ ඉන්න ඕනේ කියන කවදාකවත් දෙන්නේ නැහැ. මෙන්න මේ ගතියට බුදුහාමර දේශනා කළ තියෙන ධම්මවිචේ සම්පොච්චංගේ විවේක නිසිතව වඩන්න කියලා. ධම්මවිචේ හොඳටම තියෙනවා. ජලපෙනවා. නමුත් කවදාකවත් ඒකෙන් අං එන්නේ නැහැ, මාන්නක් කර වෙන්නේ නැහැ. විරාග නිසිතං, නිරෝධ නිසිතං ධම්මවිචේ හැලෙන වෙලාව තියෙනවනේ. පටල වෙන වෙලාවත් අන්දමන්ද වෙන වෙලාවල්, එහෙම නැත්නම් බලජ නැතුව වැඩ කරන වෙලාවල්, අන්න ඒකෙදි දැන් ධම්මවිචේ නැති වීගෙන ගිහිල්ලා මම මේ අමන වැඩක් කරනවා කියලා කලබල වෙනවට වැඩිය ධම්මවිචේ නැති වෙනකොට තමන්තුලින් අමන කම් නැති වෙන හැටි. තමන්තුලින් තරන් නොවන වැඩ මතුවේ නැති දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් වෙන කෙනෙක් බලන්නා වගේ, සරුවචනාචනමක් බලා ඉන්නා වගේ. මම හිතන්නේ එච්චර ලස්සන, එච්චර సౌందర్యාත්මක දෙයක් මුළු ජීවිතේට තියෙයි කියලා. එච්චර පරිසුද්ධ කරන හරියට කරන්න ගියත් වරදින තැන තියෙනවා. ඒ වරදිනකොට සතිය ගිලිහෙනවා, ධම්මවිචේ ගිලිහෙනවා. හැබැයි නිකන් අනුන්ගේ දෙයක් දිහා බලන්න ඕනේ. බලා හිටියට පොට්ටෙක් වගේ ඒ තමන්ගේ අඩුපාඩුව වැරද්ද දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් විවේකීව බලන්න පුළුවන් නම් විරාග නිශ්චිතව, නිරෝධ නිශ්චිතව, පරිනිසග් ගන්න පස්සේ ඉතින් මෙතන ආයස්සරයක් අර කියන තාදී ගුණය ඔප්නෑන් වෙනවා. තාදී ගුණයට
නිර්වචනයක් වෙනවා ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්නවා අන්න එහෙම වෙන්න පටන් අරගත්තට ඇත්තටම කියනවා නම් මේ යෝගාවචරයේ වැරද්ද හරහා බුදුමාකාර ආධ්‍යාත්මික ශක්තියක් ලබනවා හැබැයි මේක කවදාකවත් වැරද්ද කරලා වැරද්ද අනුමත කරන එක නෙවෙයි වෙච්ච වැරද්දට තමන් ගත හැකි උපරිම ඒ හේතු බල ධර්මී අනාත්ම ස්වરૂපේ මේක නිත්‍ය නැති ගතිය තේරුම් පටන් අරගත්තට පස්සේ තමයි මේ යෝගාවචරයට අර භාවනා විදී සත්ත්වวิසුද්ධි ක්‍රමයට අනුව මේ සංඛාර උපේක්ඛා කියලා කොයි එක මත උනත් ඒක පිළිබඳ උපේක්ෂාවෙන් බලහින්න පුළුවන් ගතිය. හොඳත් එකයි නරකත් එකයි හරිත් එකයි වැරදිත් එකයි ලාභෙත් එකයි පාඩුවත් එකයි යසසත් එකයි ආයසත් එකයි. ඒක වෙනකොට මිනිස්සු හරියට ගුලප්පු වෙනවා. කලබල වෙනවා යසසට දුවනවා ආයසට එනකොට පශ්චාත්තාපය. ලාභෙට දුවනවා අලාභෙට කනගාටු වෙනවා. දිනුමට දුවනවා පරාදයට අමාරුයි. වේදනාව එනකොට කෑ ගහනවා. සැප එනකොට පාටි දානවා. මේ ඔක්කොම දිහා බලාගෙන මේ සේරගෙම තියෙන මේ සමතුලිතතාවය බලන්ද මේ හරහා යනවනම් ඒ යෝගාවචරයට ඒ මෙතෙක් කල නම් ඒක තමයි කටපංකරුට්ලක් කරදරයක් වුණාට දැන් බොජ්ජංගයක් වෙන්න පටන් ගන්නවා. ඒකම බොජ්ජංගයක් වෙන්න පටන් ගන්නවා. අන්නේ ඒ බොජ්ජංග වල ඔය වීඩියෝ බොජ්ජංගය ආවට පස්සේ තමයි ඇත්තටම මේ භාවනා ජීවිත ප්‍රීතිය කියන එක එන්නේ. ඒ කියන්නේ සියල්ල සිදුවන්නේ යහපතටයි කියලා අපේ සාමාන්‍ය ඔය ප්‍රකාශනක් තියෙන ඒ නිසා දෙනවා කවුරු මට බැන්නත් වැරදුනත් මම ඉන්නේ මේක පොරක් අරගෙන ඉදිරියට යන්නයි කියලා. එතකොට මේ භාවනා විදී පව අපි උදාහරණයක් ගත්තොත් මේ ආනාපාන ඉන්නකොට මේ කකුල හොද්දටම අල්ලලා දෙකට මිදිකන්නවා. එහෙම නැත්නම් කවුරු හරි කඩලා ගන්න හදනවා වගේ. ඉතින් බලාගෙන ඉන්නවා මේතරම් උග්‍ර දැන් කැඩේ දැන් පුපුරයි කියද්දි බැරිද මට මේක පිට අස්සේ සතිය දිහා බලන්න. මේ ආස්සස්පස්සසේදී සතිය පිටවන්නේ කියලා අර කවදාකවත් කරව නැති පරිේශන කවදාකවත් හිතා ගන්න බැරි වෙච්ච ඒවා නිකන් විනෝදාංශිත වගේ. කරබැලීමේ හැකියාවක් එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ දුක් කරදර වැඩි වෙන්න තේරෙනවා. අපි අර කලින්ම දවසක මතක් කරගත්තා වගේ කර්ම වලින් පැනලා යන්න කිසිම ආසාවක් එන්නේ නැහැ. මෙතන පැනලා ගියොත් තව ආත්මයකට ගිහිල්ලා ගෙවන්න වෙනවා. මේ නිසා හිතනවා එන්න හරියක් එරියස් එක වරින්. දැන් මම ගෙවන්න ලෑස්ති. මම ඉන්නේ දැන් හොඳ මත්මක පුළුවන් තරම් වරින් කියලා. හැබැයි ඉල්ලගෙන ගන්නව නෙවෙයි. එන දෙයට ඉදිරිපත් කරගෙන සියල්ල සිටුවන්නේ යහපතටයි. දැන් මේ නඩුව විනිශ්චය කරන්න හදන්නේ කියලා ඒ එළඹෙන ගතියේදී මේ යෝගාවචරයට තියෙන මේ ගුණය මේ උගාක්ෂා මේක පාලියෙන් සාහසික ගුණයක් එන්න පටන් ගන්නවා. අනික් මිනිසුන් තියෙන ෆීලිංග්ස් වලට නෙවෙයි වැඩ කරන්නේ. අනික් මිනිසුන් තියෙන මේ අගයන් ආඩම්බරයන් සන්තෝෂ කරන එක නෙවෙයි වැඩ කරන්නේ. දැන් මගේ වැඩ ඉවර වෙන්න හදන්නේ. ඒක නිසා දුක එනවනම් කමක් නැහැ. සැප එනවනම් කමක් නැහැ. ලාභේ වරෙන් පාඩුව වරෙන් කියලා ආන්නේ මට්ටමට එනකොට උඟාවක් වෙලාවට වෙන්නේ සමාජයේ විසින් මේ මිනිස්සුන්ට තල්ලු කරලා විසිකොල ගන්න. ගැළපෙන්නේ නැහැ. කිසි තැනකට ගියාද ගැළපෙන්නේ නැහැ මේ මිනිස්සුන්ට. පැත්තකටලා ඔහේ වැඩක් කරගෙන ඉන්න පුළුවන්. මොකද සෙනගිගේ තියෙන්නේ අත්තට වඤ්ඤා අසුචි මනුස්සය. දේවන් බජන්ති දේවන් තිච කාරණත්තා අත්තට වඤ්ඤා අසුචි මනුස්සා. මිනිස්සු හැම වෙලාවෙම වැඩක් කරන්නේ මේ තමන්ට ගිය කරි මිය කඩන්නේ අතලෙව කණ්ඩායි කියලා වගේ මොකද්ද යටි අදහසක් තියෙනවා. එයාට ඒක දැන් හොඳට තේරෙනවා. තමන් උනත් මේ යමකට බැහැලා කටයුතු කරන්නේ මොකක් හරි යට තියෙනවා ඒකේ සන්තුෂ්ත කරන තණ්හාවක් හෝ දිට්ඨියක් හෝ මානය. ඒත් ඒකත් දකිනවා. ඒ ජනේ කඩා ගන්නත් බෑ. නමුත් පුළුවන් තරම් බලනවා පැනලා වැඩ කරන්න යන්නේ පැමිණෙන දුක දෙකදී හොඳට මහලජ්ජ පිළිබඳ හැඟීමක් ඇතුව වීර්යවන්තව කඩගොන නමුත් ඒක විවේක නිසිත විරාග නිසිතව කරගෙන යනකොට ඒ යෝගාවචරයට ඒ මේ හතගන්න හැම වෙලාවකම ක්ෂණ සම්පත්‍ය කියන එක එළඹ සිටිනවා කියන ගතිය එන්න තේරෙනවා. මේ ක්ෂණ සම්පත්‍ය උදී නැගිටිනලා නිින්දට යනකම් කිසිසේත්ම ඉරියව්ව නිසා හෝ වැස්ස නිසා හෝ අවු නිසා හෝ ආහාර නිසා හෝ වේදනා නිසා හෝ මොනම දෙකින්වත් ක්ෂණ දෙකක් අතර රසයේ වෙනසක් නැහැ. jigatoma ක්ෂණ සම්පත්‍ය පාවිච්චි කරගෙන යන්න පුළුවන්. ඒකෙදි මේ හරි වෙලා විදීක්ෂණ සම්පත්‍ය වැරදි වෙලා විදීක්ෂණ සම්පත්‍ය එහෙම නැත්නම් පව කරනකොට ක්ෂණ සම්පත්‍ය පින් කරනකොට සම්පත්‍ය කියන ඔක්කොම බලගොඩලි මට්ටම් වෙලා හැම වෙලාවෙම ක්ෂණයේ ඉලඹිලා හිටින්න පටන් ගන්නවා. සමහර වෙලාවට කැඩලා යනවා.
නමුත් එහෙම යන්න ගියාට පස්සේ තමයි යෝගාවචරයේ ඒ මේ බොජ්ජංග අවසානයේ තියෙන උපේක්ෂාව හෝ එහෙම නැත්නම් ඔය සත්ත්වවිසුද්ධි ක්‍රමයේ අවසානයේ තියෙන සංඛාර උපේක්ෂාවට වගේ තියෙන උපේක්ෂාව උපේක්ෂා 10ක් වෙනලා තියලා තිනවා අපේ සාසනේ. ඒකට එන් පටන් අරගත්තට පස්සේ ඕනම කෙනෙකුට හිතෙන් ඉඳ තිනවා එහෙනම් මේ මනුස්සයාට මේ ජීවිතේ ගත කරගන්න හම්බ වෙන ජවය උනන්දුව එළවුම කොහෙන් දෙන්නේ කියලා. සැපේදී දුකේදී සමාන විදිහට යොදනවා නම් හරියට දෙකම එනවා නම් මේ මනුස්සයා මේ අවදි භාවයේ දිගට පවත්තන්න කොහෙන්ද කුසල ඡන්දේ පහළ වෙන්නේ? කොහෙන්ද මේ එළවුම එන්නේ කියන එක මොනම ක්‍රමයකටවත් කියන්න බෑ. මොටිවේෂන් එක මේ මං නිවන් දකින්න හරි එළවෙන එළවුම ඒක නිකන් දී වෙලා යන්න පටන් ගන්නවා. අර ගෙන ආපු ගැම්මට තමයි යන්නේ. මේ වෙලාවේදී සියල්ලම සිද්ධ වෙනවා. හැබැයි ඒක පිළිබඳව හරි අවදි භාවයක් එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකම තමයි එක පැත්තකින් ඔය සංඛාර උපේක්ඛාව කියලා කියන්නේ උපේක්ෂා සියලු සංස්කාරයන් කෙරෙහි සමහිත. අන්න ඒ විදිහට පදන් වුණාට පස්සේ තමයි මේ සමාධිය මේ මාර්ග සමාධියක් වඩපත් වෙන්නේ නැත්නම් අනුලෝම ඥානකට සූදානම් වෙන්නේ නැත්නම් මාර්ගයකටපත් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතෙන්ට ගියාට පස්සේ හිත වැඩ කරන්න මෙහෙමයි කියලා හරි අමාරුයි මේ කෙලෙස් අහිදීද තේරුම් ගන්න. නමුත් වේගන 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 යනකොට තමයි තේරෙනවා ධර්ම නියාමයකට තමයි ඊට පස්සේ වැඩේ යන්නේ. ධර්මයේ විසින් වැඩේ බාර ගන්න වැඩේ බාර ගත්තට පස්සේ තමන් නිකන් යනවට වැඩිය අරගෙන යනවා. එතකොට අසංස්කාරිකෝ තමයි වැඩ සිද්ධ වෙන්නේ. යසංස්කාරකයට පුහුණුව තමයි මෙච්චර වටින ගැඹුරු ධර්ම කටයුතු කරත් බොහොම විවේකීව බොහොම විරාගීව බොහොම නිරෝධ සම්පන්නව එහෙම නැත්නම් බොහොම පටිනිස්සග්ගාන පස්සේ අතහැර දමන ගතිය වැඩ කරන්න පටන් අරගත්තට පස්සේ ඒ දුකේ හසුරුවන්න යන්නෙත් නෑ, හතරස් දේ රවුම් කරන්න යන්නෙත් නෑ, රවුම් දේ හතරස් කරන්න යන්නෙත් නෑ. පැවිදි ඉනේන தത്വෙට හැඩ ගැහෙන එකට නිදර්ශනයක් පෙන්වන්නේ වතුර භාජනයකට දාපුවාම මේ වතුර ටික භාජනේ හැදී ගන්න එකල අඩියටම යනවා මතු පිට perfect level. අතර කොහෙ තිබ්බත් මතු පිට ඒකාන්තම සමතුලිතයි. තියෙන්නේ අඩියමයි. ඊළඟ කියන්නේ මට මේ හැඩේ ඕනයි කියලා. තමන් ඒ හැඩේට සකස් වෙන ගතිය තියෙනවා. ඉතින් මේවා මේ මේ වතුරේ තියෙන ගුණ සේරම මේ තාදී ගුණයට ඉතාමත්ම සමීප නිදර්ශන. අවස්ථාව හැටියට මමිනිච්ච අවස්ථාව හැටියට තමන්ට හැඩ ගැහෙන තින අවස්ථාව බලනවා මිස ඇයි මවැන්නේකට මෙහෙම අවස්ථාවක් ආවේ කියන ප්‍රශ්න කවදාකවත් එන්නේ නැහැ. ඒකෙම අනිත් පැත්ත කියන බලා යම් කෙනෙක් ඇයි මවැන්නේකට මෙහෙම අවස්ථාවක්පත් උනේ කියලා කියනවනම් ඒ මාසතුලින්ම තු වෙන්නේ ඒකාන්තින් ඔලමලකම මිසක්කා අවස්ථට හැඩ ගැහිීමේ කුසලතාවයක් නැතුය. යම් වෙලාවකට අපිට මතුවෙන ඕනම දෙයකට හැඩ ගැහෙන පුළුවන් වෙනකොට ඒ සුඛ නම්යේ භාවයේ තමයි මේ තාදි ගතිය කියන්නේ. නොසැලෙන ගතිය එහෙම නැත්නම් අකම්පිය ගතිය. ඒක මේ ආගන්තුක දෙයක් නෙවෙයි දැනට තියෙනවා. ඊයේත් මතක් කරා විදිහට මේක හිතෙන් නිකන් නෝන්ජල් කමක්. ඒ ඇයි ඉතින් අපි එනේන දෙයට හැඩ ගැහෙන හැදෙන්නේ අපිට ඕන විදිහට පරිසරය හදන්න හදන්නේ කියන්නේ. අපිට ඕන විදිහට පරිසරය හැදීම සංස්කාර වෙනවා. පරිසරය නෝ තමයි සකස් වීම. සකස් වෙන පුළුවන් උපරිම ඉඩ සලකලා බලනට අසංස්කාරිකෝ ඒ වැඩේ කරනකොට සම්පූර්ණර න්‍යාය ධර්මයන් ක්‍රියාත්මක වෙනවා මිස මෙතන ක්‍රියාත්මක කරන්නෙක් මමෙක් ආත්මයක් එහෙම නැත්නම් තණ්හාවක් මානයක් දික්කයක් ක්‍රමයෙන් ගෙවි යamak සිද්ධ වෙන්නේ මේ නිවන ධර්ම ඉවර වෙලා එන උපේක්ෂාවට යනකොට. ඒ උපේක්ෂාවත් බොහොම විවේක නිසිත විරාග නිසිත කරනකොට තමයි ඒක ඒ බොද්ධංග ධර්ම තාලු කරගෙන ගිහිල්ලා ආර්ය අෂ්ටාංග මාර්ගයකට මෙති තැන් තැන් වල හදාගත්ත ಗುಣ එක චිත්තක්ෂණික ඔක්කොම පෙළ ගැහෙන හැටි ආනේ පෙළ ගැහෙන වෙලාවට එනකොට තමයි ඒ රබර් රටයක් රත් වෙලා කර වෙලා අන්තිමට පාට් හෝස් කලප පුපුරලා යනවා වගේ ඔක්කොම අර මේ මාර්ග චිත්තයකට හිත සකස් වෙනවා. ඉතින් අර යන වෙලාවේදී ඒ තාදී ಗುಣ වැඩෙන වෙලාවේදී තමයි තේරෙනවා මේ අවසානයේදී පෙන්වන දන ඒ විමුක්තිය තියෙන අර චිත්ත ආතති නැති ගතිය අසහන නැති ගතිය ටික 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 පේන්න පටන් අර ගන්නවා. ක්‍රමයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ දේවකට ලැබෙන පරිසරය තමන්ගේ හැකියාවල් අනුසකස් කිරීමට ඉතාමත් වැදගත් වෙන්නේ මේ බුදුහාමුදුරුවේ කාලකරම සූත්‍රය පෙන්වන්නට හදන ඒ නොසලින කම්පිය ගතියයි අපේ අවසාන පරමාර්ථය කියලා තේරුම් ගන්න.
සාදී ගුණයේ උපේක්ෂාවේ අවසාන පරමාර්ථය කියලා තේරුම් ගන්න එකයි දෘෂ්ටි සකස් කිරීම නැත්නම් යෝනිසමනස කාර්යයයි. ඉතින් මේ අද වෙනකොට අපි දව බණ හතක් අහලා තිනවා මේ ධර්ම දේශන අනුසාරේ තම තමන්ගේ පිට අනුව යකිතාග් දුරට මේ උපේක්ෂා ගුණයේ සාදී ගුණයේ පිනිස මේ ධර්ම දොරස් උදව් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිල් දිනාටම සනසි මුදා වේවා කියලා